සුබ සන්ධ්‍යාවක් වේවා සෑම සියලු දෙනාටම අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්න. අපි දැන් මේ සම්බන්ධ වෙලා ඉන්නේ හෑෂ්ටැග් ජෙනරේෂන් විසින් සංවිධානය කරන ලබන තවත් එක් වෙබිනාර වැඩසටහනක් එක්ක. අපි අද මේ වැඩසටහන යොදාගත්තේ අද අපි දන්නවා අද ලෝක සාගර දිනය. අපි මේ දිනේ තියෙන වැදගත්කම පිළිබඳව කතා කරන්න තමයි අද මේ වෙබිනාර වැඩසටහන වෙන් කරගන්නේ. අපි කවුරුත් දන්නවා සෑම වසරකම ජූනි 8 වෙනි දින ලෝක සාගර දිනය ලෝවට බොහෝ රටවල් සමරනවා. එතකොට මේ ලෝක සාගර දිනය ගැන අපි සඳහන් කරොත් මේ ලෝක සාගර දිනය 1992 දී කැනේඩියානු ජාතිය සාගර පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කැනේඩියානු සාගර ආයතනය විසින් එම වසරේ නැත්නම් 1992 රියෝ ද ජනෛරෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබඳ සමුළුවේදී මෙම දිනය ජූනි 8 වෙනි දින ලෝක සාගර දිනය විදිහට නම් කරන්නට තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ අනුව සෑම වසරකම ජූනි 8 වෙනි දින ලෝ පුරා රටවල් මෙම සාගර දිනේ වැදගත්කම සාගරය කොච්චර මිනිස් ජීවිතයට වැදගත්ද, ඒ වගේම සාගර ජීවය කෙතරම් ලෝකයේ පැවැත්මට වැදගත්ද කියන එක ගැන සාකච්ඡා කරන්න, වැදගත්කම ගැන තවදුරටත් ක්‍රියාමාර්ග ගන්න, මේ සාගර සම්පත් රැක ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ දිනේ වැදගත්කම භාවිතා කරනවා. ඉතින් අද මේ අපේ වැඩසටහනට අපි සුවිශේෂී පුද්ගලයන් 3 දෙනෙක් සම්බන්ධ කරගෙන තියෙනවා මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ අනුව අපිත් එක්ක සම්බන්ධ වෙනවා චන්නසුර වීර මහත්මයා මේ වෙනකොට දකුණු වනජීවි කලාපයේ සහකාර අධ්‍යක්ෂක විදිහට කටයුතු කරනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ වගේම ආචාර්ය ලංකා වික්‍රමසිංහ මහත්මිය මේ වෙනකොට විට අංශ ප්‍රදානී විදිහට සාගර විශ්වවිද්‍යාලයේ ජවජීවි වගා සහ මුහුදු ආහාර තාක්ෂණ අධ්‍යයන අංශයේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපිත් එක්ක ඊළඟට සම්බන්ධ වෙනවා ආචාර්ය කල්පනී මාරසිංහ මහත්මිය. එතුමිය සත්ව හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විදිහට කටයුතු කරගෙන යනවා. ඉතින් මේ 3 දෙනා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ අද දිනේ වෙබිනාර වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න. අපි මේ වෙබිනාර වැඩසටහන පාරංගද්දිම ඔබට ආරාධනා කරනවා ඔබට කමෙන් තීරුව විරුද්ධයි ඔබගේ යම් අදහසක් තියෙනවා නම් අප වෙත යොමු කරන්න පුළුවන්. අපි එතකොට එම අදහස් සහ ගැටලු අපි මේ අපේ විදද්ද මණ්ඩලයට ලබා දෙනවා. එතකොට අපිට ඔබට පුළුවන් ඔවුන්ගෙන් පිළිතුරක් ලබා ගන්න. එසේනම් අපේ වෙබිනාර වැඩසටහන ආරම්භයෙන් මම දැනගන්න කැමති මේ අපි දැන් මේ දවස්වල අපි දන්නවා මේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ අනතුරක් සමග. එතකොට මේ සාගරය සම්බන්ධයෙන් මේ දිනවල මේ කොරෝනා ගැටලුව පවතිද්දී කොරෝනා කතාබහ සමාජයේ තියෙද්දි ඉතා දෙවැන්ත විදිහට සමාජ කතාබහ නිර්මාණය වෙලා තියෙනවා මේ එක්ස්ප්‍රෙස් පර් නෞකාව සමග මේ සාගරය සහ ඒ ජීවය සම්බන්ධයෙන්. ඉතින් මම මේ වැඩසටහන ආරම්භ කරද්දිම කැමති ආචාර්ය ලංකා මහත්මියගෙන් දැනගන්න සාගර පරිසරය අපිට කොයිතරම් වැදගත්ද මේ ලෝක සාගර දිනයේදී කතා කරන්න උත්සාහ කරන්නේ. ඒක ඒ අනුව මම කැමති ආරම්භයක් ලබා ගන්න ડોක්ටර් ආචාර්ය ලංකා මහත්මියගෙන් සාගර පරිසරය අපිට කතරම්ද වැදගත් කියන එක පැහැදිලි කරගන්න. ඔබතුමීටයි මේ අවස්ථාව. සාගර පරිසරයේ අපි කියන්නේ අර සිතු ගැටුම් සම්පත් දෙන වස්තුවක් කියලා මම එහෙම කියන්නේ. මොකද සාගරයේ අපිට ගත්තොත් අපිට කියනවා පාරිසරික වශයෙන් ඒ වගේම ආර්ථික වශයෙන් ඉතාමත් විශාල වාසි සමුදායක් අපිට ලබා දෙනවා. දැන් අපි ගත්තොත් ලෝකේ ගත්තහම අපි දන්නවා 70%ක්ම ලෝකේ තියෙන්නේ ජලය. මේ ජලයනොත් 97%ක්ම තියෙන්නේ මුහුදු එන්නක සාගර. ඉතින් එහෙම ගත්තහම අර කිව්වලි සමුද්‍රය කියන එක ඉතාමත්ම විශාල සම්පතක්.
එතකොට මේ සාගරයේ මැදින් ප්‍රධාන වශයෙන් අපිට කියන්න පුළුවන් මම අර කියවාගේ පාරිසරික තත්ත්වයන් ගත්තහම අපි දන්නවා කාලුගුණ විපර්යාස බොහෝමයක් සිද්ධ වෙනවා. මේ කාලුගුණ විපර්යාස අතර අපි දන්න වැදගත්ම කරුණක් තමයි උෂ්ණත්වය වැඩි වෙන කියන්නේ මොළයේ උෂ්ණත්වය. සාගරයේ ගත්තහම අපි දන්නවා ඉතාමත්ම කුංචි අපිට කුංචි ශාක විශේෂ අපි හඳුනනවා ප්ලවාංගර කියලා. ඉතාමත්ම විශාල ප්‍රමාණයක් මේ සාගර ජලයේ තියෙනවා. ඒ වගේම මුහුදු ඇල්ගි මුහුදු තුන කියන මෙන්න මේ වගේ විශාල ශාක ප්‍රමාණයක් සාගර ජලයේ තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ශාකමය ද්‍රව්‍ය නිසා පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ඉතාමත් විශාල වශයෙන් මේ ඉන්ඩස්ට්‍රි කාර්මීකරණය වගේ දේවල් නිසා වැඩි වෙමින් පවතිනවා. මේක ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා ගෝලීය පරිසර උෂ්ණත්වය වැඩි කරන්න. ඉතින් ඒ අන්නේ වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් සික්ව අවශෝෂණය කිරීමේ හැකියාවක් මේ මුහුදු ජලයේ මේ ශාකමය දේවල් වලට තියෙනවා. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් පොඩ්ඩකින් වනාන්තරයකින් දෙන පරිසරයට ලබලා දෙන ඔක්සිජන් ප්‍රමාණය ගත්තොත් ඊට වඩා ඉතාමත් වැඩි ප්‍රමාණයක් මම මෙන්න මේ කියපු මේ ශාකමය ද්‍රව්‍ය වලින් සාගර පරිසරයට ලබලා දෙනවා. එතකොට ඒකත් අපිට ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම අපි දන්නවා අපේ වගේ දියුණු වෙමින් පවතින රටක් ගත්තම අපිට එදින ආහාර වශයෙන් ගත්තොත් එදිනෙදා අවශ්‍ය කරන ආහාරවල විශාල වශයෙන් සෝස් අපිට මුහුදෙන් ලබා ගන්න පුළුවන් මත්ස සම්පත හරහා. එතකොට ඒකත් අපිට හරි වැදගත් කාරණයක් වෙනවා සාගරයෙන් අපිට තියෙන ප්‍රයෝජනයක් ගැන කතා කරද්දී මුද්වන්ගීන් වගේ අපෘෂ්ඨවංශී ජීවීන් භාවිත කරන ආහාර සඳහා වගේ නම් අපිට මුහුදු පළෑටි භාවිත කරන එතකොට ආහාර සඳහා. ඊළඟට අපි ඖෂධ වශයෙන් ගත්තහම සාගරයේ තියෙන පළෑටි නිසා ඒ වගේම විවිධ සතුන්ගේ ෂෙල් කවච වගේ දේවල් බොහෝම ඖෂධ හදන විශේෂයෙන් පිළිකා වගේ රෝග සඳහා පවා ඖෂධ නිකදවල තියෙනවා. තවදුරටත් පරීක්ෂණ මට්ටමේ තියෙනවා. එහෙම ඒ වගේම සාගර පරිසරය අපි දන්නවා ලවණ ඛනිජ ලවණ බොහෝමයක් තියෙන එකක් තමයි සාගර පරිසරය කියන්නේ. එතකොට ඒ ඛනිජ ලවණ අවශ්‍යතාවය අපි ගත්තොත් අපේ ශරීරයේ තියෙන ඛනිජ ලවණ අවශ්‍යතාවය අපි කියනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සෝඩියම් ෆොස්ෆරස් පොටෑසියම් වගේ මේ වගේ ඛනිජ ලවණ වලින් හරිම රිච් හරිම පෝෂක සම්පෝෂක තමයි සාගර පරිසරය කියන්නේ. ඒ වගේ ගත්තත් අපිට වැඩක්. ඊළඟට අපි ගත්තොත් ආර්ථිකමය වශයෙන් ගත්තහම විශේෂයෙන්ම මේ මත්ස්‍ය සම්පත නිසා අපි ආර්ථික වාසි ලබා ගන්නවා. විවිධ ශ්‍රේෂ්ඨ මෙහරා ගොඩනැගෙනවා. ඒ වගේම දැන් සමුද්‍ර පරිසර පද්ධතියේ තියෙන විවිධත්වය වගේ දේවල් නිසා විශේෂයෙන්ම ටූරිසම් එන්නත සංචාර කර්මාන්තේ මේ සාගරයේ හරහා ගොඩනැගිලි තියෙනවා. මේ සංචාර කර්මාන්තය හරහා උගා රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඒත් සමගම අපි ගත්තොත් විවිධ ජලය ආශ්‍රිත පවතින ක්‍රීඩා මේ වගේ දේවල් හරහා සංචාර කර්මාන්තේ වගේම විවිධ ඒ වගේ ක්‍රියාකාරී ඇක්ටිවිටීස් සිද්ධ වෙනවා. ඒකත් අපිට ආර්ථික වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේ මම කිව්වා වගේ දැන් සාගරයේ සම්පත ගත්තහම අපිට උදාහරණයක් ගත්තොත් අපි තෙල් ගත්තොත් ලෝකේ විශාල වශයෙන් සාගර සම්පත හරහා ලැබෙනවා. ඉතින් එතකොට තෙල් ඒ වගේම දැන් අපි කොරල් පර ඒ වගේම දැන් සමහර සත්ව කවච තියෙනවා ඉතාමත්ම නිලාධික වගේ දැන් උදාහරණ අපි වාලම්පුරි වගේ කියන්නේ මේ වගේ දේවල් ගත්තත් හරිම ආර්ථික වාසි ගොඩාක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව වැදගත්ම කාරණයක් තමයි මුහුද හරහා ජලය හරහා කෙරෙන ට්‍රාන්ස්පෝට් ගමනාගමන කාර්යය. ඒ සඳහා මේ විශාල නෞකා පද්ධති හරහා මේ සාගරයේ කියන්නේ විශාල සම්පතක් අපිට ට්‍රාන්ස්පෝටේෂන් ඒ වගේම යුදමය කටයුතු වලදී නාවික කටයුතු වලදී ගොඩක් වැදගත් වෙනවා. මෙහෙම ගත්තහම අතන අර මම කිව්වා වගේ මම හිතනවා සාධාරණීකරණයක් කරලා හප්පිට කියන දෙයට වෙනත් අතුරුපි දෙයක් කියන්නත් සාගරයේ කියන්නේ අති මහත් සම්පතක් අපිට ගන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි ආචාර්ය ලංකා මහත්මිය. අපි මම හිතනවා සාගරය ඇයි කියන ප්‍රශ්නෙට අපි පිළිතුරක් ලබා ගත්තා. මම ඊළඟට කැමති යොමු වෙන්න ආචාර්ය කල්පනි මහත්මියගේ පැත්තට. අපි දැන් මේ දවස්වල අපි කතා වෙනවා මේ සාගරය ආරක්ෂා කරගන්න ඕනේ ඒ වගේ මාතෘකා මේ සමාජයේ මේ වෙනකොට කතා බහට ලක් වෙනවා. මම කැමති ඔබතුමීගෙන් දැනගන්න සාගර ආරක්ෂාව කියන්නේ මොකද්ද? මේ සමාජයේ කතා වෙන සහ ඒකේ විද්‍යාත්මක පැතිකඩ කොයි වගේද? ඒ වගේම ලංකාව වගේ රටකට මේ සාගර ජෛව ආරක්ෂාව කියන එකේ තියෙන
වැදගත්කම කොයි වගේද කියලා මම කැමති දැනගන්න. මම හිතනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් ඒ ප්‍රශ්නේ මේට පිළිතුරක් ලබා ගන්න කැමති වෙයි. ඔබතුමිට මේ අවස්ථාව. රංජිත් අපි මේ සාගර ආරක්ෂාව එහෙම නැත්නම් අපි ඒකට කියනවා සාගර එහෙම නැත්නම් ජයිවි ආරක්ෂාව එහෙම නැත්නම් අපික ලේසිම විදිහට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් අපි කියනවා බයෝ සිකියුරිටි කියලා. ඒක එච්චරම දැන් අපි සාගරයේ සම්බන්ධව බයෝ සිකියුරිටි ගන්නවා නම් ඒක එච්චරම අපි ප්‍රසිද්ධව කතා කරන්නේ නැහැ. හැබැයි අපි ගොඩමීම සම්බන්ධව ගත්තාම අපි මේ බයෝ සිකියුරිටි කියන එක ගොඩක් කතා කරනවා. ඉතින් මම මේ අවස්ථාව කරගන්නවා. දැන් මේ අවස්ථාව කරගන්නවා ඒ ගැන ඔයගලන්ට විස්තර කරන්න. ඒ වගේම ஐலண்ட் කන්ට්‍රි එක අපිට දිවයිනක් විදිහට අපේ රටට මේ මරින් බයෝ සිකියුරිටි කියන එක ජෛවී ආරක්ෂාව කොච්චර දුරට වැදගත්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ රට දිවයින. ඒක තමයි මේ දිවයින මේ ලෝකයේ තියෙන අනිත් සියලුම ප්‍රදේශ වලට සම්බන්ධ වෙනවා මේ මුහුදු මාර්ග මගින්. එතකොට ඒ වගේම තමයි අපේ මේ රට අපේ මේ දිවයින සම්බන්ධ වෙනවා කියන්නේ අපි පිටලා තියෙනවා මේ අපේ නැගෙනහිර සහ බටහිර නාවික මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් විදිහට. ඒක නිසා අපේ මේ රට සියව 8 වෙනි සියවස තරම් දුරට යනකම් අපි වාණිජී කියන්නේ වාණිජී සමුද්‍ර වෙළඳාම කරගෙන ගිහින් තියෙනවා කේන්ද්‍රස්ථානයක් විදිහට ක්‍රියා කරමින්. ඉතින් දැන් වෙනකොට අපි දන්නවා අපේ රටට අවුරුද්දකට ගත්තහම නැව් 5000කට වැඩිය එනවා. එතකොට මේ අතීතයේ ඉඳලා අපි මේ වෙළඳාම් කටයුතු කරනකොට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් නැව් වෙනවා අපේ රටට. අපේ මුදබඩ ප්‍රදේශයට. ඒ වගේම තමයි දැනට මේ අපේ මේ අවුරුද්දකට ගත්තහම ලොකු ප්‍රමාණයක් එනවා නැව්. එතකොට අපි නොදැනුවත්වම අපේ රට විවෘත කරනවා ආක්‍රමණශීලී සතුන්ට. ඒ කියන්නේ අපේ රටට ආවෙනික නොවන සතුන් මේ නැව් හරහා අපේ රටට එන්න පටන් ගන්නවා. හරි. එතකොට මෙච්චර ඉතිහාසයක් එක්ක මෙච්චර ලොකු සමුද්‍ර වෙළඳාමක් කරන අපේ රටේ අපිට හිතා ගන්න බැරි තරම් අපේ මේ සමුද්‍ර පරිසරය ගොඩක් දූෂණයට ලක් වෙලා තියෙනවා මේ ආක්‍රමණික සතුන්ගෙන්. මගේ ආචාර්ය උපාධියත් මේ සම්බන්ධව තමයි මම කරේ. ඉතින් අපිට ඉතින් හිතා ගන්න බෑ අපේ මේ දැන්ට තියෙන අපේ මේ සමුද්‍රයේ තියෙන සමහර සතුන් අපේ රටට ආවෙනික අයද නැත්නම් පිටරටින් ආපු අයද කෙනෙක්වත් අපිට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ව්‍යාප්තියත් එක්ක එහෙම බලද්දී අපිට සමහර වෙලාවට හොයා ගන්න බෑ. ඉතින් තව ඊගෙන කතා කරනවා නම් මේ ආක්‍රමණික සතුන්ගේ අපිට ගොඩක් damages ඒ කියන්නේ හානි වෙනවා. මේ හානි අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපේ පරිසරයට වෙන හානි, ඒ වගේම අපේ ආර්ථිකයට වෙන හානි, වගේම සමහරකට අපේ සෞඛ්‍යයටත් හානි සිද්ධ වෙනවා. ඉතින් මේ පරිසරයට වෙන හානි ගැන කතා කරනකොට මේ ආක්‍රමණික සතුන්, ඒ කියන්නේ ඒ ආක්‍රමණික සතුන් කාලයක් යනකොට අපි කියනවා මේ කියන්නේ ආවෙනික නොවනේ සතුන් ආක්‍රමණික සතුන් බවට පත් වෙනවා. ඉතින් මේ මේ සතුන්ට පුළුවන් අපේ දේශීය විශේෂ එක්ක ආහාර සහ ඉඩ සඳහා ඒ වගේම වෙනත් රිසෝසස් සඳහා සටන් කරන්න. ඉතින් එතකොට ගොඩක් වෙලට මේ ආක්‍රමණිකශීලී සතුන්ගේ තියෙන හැකියාව වැඩිකමට අපේ මේ දේශීය විශේෂ විනාශ වෙලා යනවා. ඒගොල්ලන් තරම් කරන්න බැරි වෙනවා. එතකොට සමහර වෙලාවට මේ සතුන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම අපේ දේශීය සතුන් වඳ කරලා දාන්න. ඒක තමයි අපි කියන්නේ ස්පීසිස් එක්ස්ටින්ෂන්. මොකද මේ ඉන්වේසිව් ස්පීසිස් අපි හඳුනනා ලෝකෙදී ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා මේ ස්පීසිස් කියන්නේ මේ සතු වඳවීම සම්බන්ධව. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ ආක්‍රමණික සතුන්ට පුළුවන් අපේ පරිසර පද්ධතිය වෙනස් කරන්න. ඒ කියන්නේ අපි එකට කියනවා මේගොල්ලන්ට ඉංජිනේරුවන් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක විද්‍යානුකූලව කියනවනේ ඉකෝසිස්ටම් ඉංජිනියර්ස්ලා විදිහට හැසිරෙනවා. එතකොට වෙන්නේ අපේ සම්පූර්ණ පරිසර පද්ධතියේ පිහිටීම, ඒකේ සමියුතිය මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ඔක්කොගෙම වෙන්නේ මොකද අපේ ජෛව විවිධත්වයේ සමජාතිය වෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් හොමොජිනයිස් බයෝඩයිවර්සිටි එකක් ඇති වෙනවා. ඒකෙන් වෙන්නේ මොකද අපේ පරිසර පද්ධතිය අස්ථාවර වෙනවා. ඉතින් මේක අපි හිතන්නේ සමහර වෙලාවට මේ පරිසරය සම්බන්ධයක් විතරක් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේක අපේ ඉකොනොමියකට එහෙම නැත්නම් අපේ ආර්ථිකයට බලපාන්න පුළුවන් කොහොමද? ඉතින් අපි දන්නවා මේ පරිසර පද්ධතිය හා සම්බන්ධව තමයි අපේ ෆිෂරීස් වෙන්නේ. ඒ කියන්නේ අපේ මුහුදු කර්මාන්තයත් වෙන්නේ. ඉතින් මේ සත්තුන්ගේ
පැවැත්ම මේ පරිසර පද්ධතිය හැම දෙයක් එක්කම සම්බන්ධයි. ඉතින් මේක අපි කියන ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක්. නැත්නම් නැතුව ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් විදිහට එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ආක්‍රමණික සීලී සතුන්ට පුළුවන් වෙනත් ආක්‍රමණික සීලී සතුන්ට උපස්තරයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තත්ත්වය තවදුරටත් වැඩි කරනවා. ඊට පස්සේ අපි දැන් ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තහම මේ සමහර සතුන්ට පුළුවන් අපි අපේ මුහුදු පරිසරයේ අපේ තියෙන අපි විසින් ගොඩනගපු සමහර structures වලට ඒ කියන්නේ අපේ periodic infrastructures කියලා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි ජල ජීවි වගාවට පාවිච්චි කරන අපේ ආම්පන්න වලට එතකොට අපේ ඒ තියෙන මේ උපස්තර වලට මේ ආක්‍රමණශීලී සතුන්ට බැඳිලා හැම තැනම ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරි. එතකොට ඒවා ඉවත් කරන්න යන වියදම මේ හැම දෙයක් එක්කම අපිට ලොකු ආර්ථික පාඩුවක් වෙනවා. තව දෙයක් තමයි මේ සතුන්ට පුළුවන් ඇලෙන්න මේ නැව් වලට. එතකොට මොකද වෙන්නේ මේ නැව් වල මේවා ඉවත් කරන්න යන වියදම ඒ වගේ තමයි මේවා ඇලීම නිසා ඝර්ෂණය වැඩි වෙනවා. ඒවත් එක්කම මේ අපේ වැය වෙන ඔයිල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එතනදී කොස්ට් එකක් ඇඩ් වෙනවා. එතකොට අපේ ආර්ථිකයට තවත් බලපානවා. ඒ වගේම තමයි මේවා අපේ සෞන්දර්යාත්මක වැදගත්කම අඩු කරන්න පුළුවන්. මොකද අපේ පරිසර පද්ධතිය ඒකලෝ එක වගේ කරනවා. අපේ ඩයිවර්සිටි එක විවිධත්වය නැති කරලා දානවා. ඒ වගේම තමයි මේ සත්තුන්ට පුළුවන් සමහර රෝග විශේෂ ගිනියන සත්තුන්ට ගිනියන සත්තුන් විදිහට වැඩ කරන්න. ඉතින් එතකොට වෙන්නේ අපේ අපි කියනවා අපේ සමුද්‍රීය aquaculture වලට ඒ කියන්නේ අපේ මේ අපේ ඉකොනොමි එකට මේගොල්ලෝ බලපාන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඉන්න මාළුන්ගේ එතකොට ඔය අපි පාවිච්චි කරන බයිවැල්ස්ලා ඉන්නවා ඒ වගේ සත්තුන්ගේ මේ කවටිය මට්ටෙන්ගේ ඒගොල්ලෝ මේ සමහර වෙලාවට ඒ රෝගකාරක සත්තුන් ඇවිල්ලා අපේ ඒ ජෛවීය වගාවන් වලට හානි කරන්න පුළුවන්. ඒව තමයි විශේෂයෙන්ම ගත්තොත් මේ ආක්‍රමණික සතුන්ගින් වෙන පාඩු. ඉතින් මේ ජෛවීය ආරක්ෂණය කියන එක අපේ රටේ ආර්ථිකයට පරිසරයට ඒ වගේම අපේ සෞඛ්‍යයට හානි කරන මේ වගේ සත්තුන් අවදානෙන් බැහැර කරන්න ඒ වගේම තුරන් කරන්න සහ ඵලදායි ලෙස කල්මනාකරන එක පාවිච්චි කරන දෙයක් තමයි මේ මරයින් බයෝ සිකියුරිටි. එහෙම නැත්නම් ජෛවීය ආරක්ෂිතතාවය කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි ගොඩක් සලකලා තියෙනවා මේ diseases රෝගකාරක වලට සමගාමීව අපි මේ ගොඩක් ආක්‍රමණශීලී සත්ත්වයන් සහ ශාක විශේෂයන්ට අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට මෙතනදී අපි කොහොමද කියන්නේ මේ අපේ මුහුදු මාර්ගවලින් ship වලින් අපේ නැව් සම්බන්ධව කොහොමද මේ ජෛවීය ආරක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ? අපි දන්නවා නැව් වලින් ballast water නැත්නම් ballast ජලය තියෙනවා. ඒ වගේ ඒකෙන් මේ ආක්‍රමණශීලී සතුන් එන්න පුළුවන් අපේ රටට. ඒ වගේම තමයි ship hull ඒ කියන්නේ නැවේ බඳට ඒ වගේම සමහර තැන් තියෙනවා ඒ තැන් වලටත් මේ වගේ සතු ඇලිලා එන්න පුළුවන්. ඒ කියන්නේ වතුරෙත් එන්න පුළුවන් ballast ජලයේ එන්න පුළුවන් ඒ වගේම නැවට බැඳිලත් එන්න පුළුවන්. ඉතින් අපි මේවට විද්‍යාත්මක නාම තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ballast water එහෙම නැත්නම් බඳේන කොට අපි කියනවා ship hull falling කියලා. Falling කියන්නේ නැවට ඒ බැඳිලා එනවා. එතකොට අපි දන්නවා මේ ballast water සහ මේ ship hull falling මම මේ පාවිච්චි කරන්නේ මේ වචන අපි හැමතිස්සම සිංහල වචන විතරක් නෙමෙයි අපි international standards වලට යනකොට අපි මේවා මතකේ රඳව ගන්න ඕනේ. එතකොට මේ ship hull falling සහ ballast water වලින් ගොඩක් මේ අපිට ආවෙනික නොවන සතුන් අපේ පරිසරයට මුදා හැරලා ඒවා ආක්‍රමණශීලී සතුන් බවට පත් වෙලා අපේ පරිසර පද්ධතියට අපේ ආර්ථිකයට ඒ වගේම සමහර වෙලාවට අපේ සෞඛ්‍යයටත් අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ සත්තුන් මේ ජෛවයෙන් ආරක්ෂණ ක්‍රමයේදී අපි කතා කරනවා මේ සත්තු අපේ රටට එන එක විතරක් නෙමෙයි එතනින් එහාට යන්න පුළුවන්. අපේ රටට එන එක අපි කියනවා ප්‍රාථමික හඳුනාගීම එහෙනම් ප්‍රයිමරි ඉන්ට්‍රොඩක්ෂන් කියලා. ඊට පස්සේ අපේ ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ අපේ රට ඇතුළේ වෙන ක්‍රියාකාරී නිසා මේ සත්තු රට වටේටම යන්න පුළුවන්. ඒ කියන්නේ හඳුන්වා දුන් තැනට විතරක් නෙමෙයි රට වටේම යන්න පුළුවන්. ඒකට අපි කියනවා secondary interaction කියලා. එතකොට මේ වගේදී මේ ක්‍රියාකාරී වෙන්නේ අපේ fishing අපේ
මේ දීවර කර්මාන්තයේ තියෙන බොට්ටු වගේ දේවල් වල ඇලිලා රට වටේ යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතන්නේ නැති තව ක්‍රම තියෙනවා මේ වගේ. දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා මාළුන්ගේ බඩවැල් වල රැඳිලා තියෙනවා කියලා සමහර වෙලාවට මේ ජීර්ණයේ නොවුණු මේ අක්‍රමශීලී සතුන්ගේ කුඩාවලි. එහෙම ඉන්නත් පුළුවන් අපේ රටට. ඉතින් අපි හිතනවට වඩා මේක ලොකු දෙයක්. ඒ වගේම තමයි අපි ප්ලාස්ටික් ගැන කතා කරනවා. මරයින් ඩෙබ්‍රි ගැන අපි කතා කරනවා. ඉතින් මේවට බැඳිලා මේ ආක්‍රමණශීලී සත්තු රටට එන්නත් පුළුවන්. රට වටේ පැතිරීලා අපේ පරිසර පද්ධතියට අපේ ආර්ථිකයට හානි කරන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ මරයින් බයෝ සිකියුරිටි එහෙම ඒ ඒ ඒ ඒ දෙයින් අපි මේ ආරක්ෂාව සලසා ගන්නෙ? එතනදී අපි අවස්ථා තුනක් සලකනවා. පළවෙනි එක තමයි ප්‍රිවෙන්ෂන්. ඒ කියන්නේ පළක්ව ගන්න බා. ඒක තමයි අපිට කරන්න පුළුවන් ලේසිම දේ. මොකද ඒකේ දෙවෙනි එක තමයි ඒ අපිට ඒක බෝ වුණාට පස්සේ අපි උත්සාහ කරන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න. ඊළඟට තමයි බෝ වුණාට පස්සේ ඒක එක්ක පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඉතින් අපි මේ මේ වගේ මේවා කලමනාකරණයේදී අපි කතා කරන දෙයක් තමයි ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ. ඒ කියන්නේ දෙයක් වළක්වා ගන්න එක ලේසි. අපි ඒක දෙයක් වුණාට පස්සේ ඒකට මහන්සි වෙනවට වඩා ඒක අයින් කරගන්න මහන්සි වෙනවට වඩා මොකද ඒකට යන කාලය වැඩි ඒකට ගත වෙන මුදල් ප්‍රමාණය වැඩි ඒ නිසා ඕනම දෙයක් වෙන්න කලින් වළක්ව ගන්න එක තමයි හොඳම දේ. ඉතින් ලංකාව ගත්තාම ලංකාවේ අපේ ගොඩබිම පරිසර පද්ධතිය නම් ගොඩබිමේදී නම් මේ බයෝසිකියුරිටි කෙනෙක් ගොඩක් හොඳින් වෙනවා. හැබැයි අපේ මරයින් ඒ කියන්නේ අපේ සමුද්‍ර පරිසරය ගත්තාම එතනදී ඒක ගොඩක් අඩුවෙන් තමයි වෙන්නේ. හැබැයි දැනට අපේ රටේ සමහර නීති සහ පිළිවෙත් ඒවට ලැස්ති කරගෙන යනවා. අපේ ඒක ජාත්‍යන්තර සමුද්‍රයේ සංවිධානය හා සමගාමීව ඒ දේවල් ඇති කරගෙන යනවා. එහෙම තමයි අපේ මේ තත්ත්වය පාලනය වෙන්නේ. ඉතින් මේ දිවයිනක් විදිහට මේ මරයින් බයෝසිකියුරිටි කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. සා අද වගේ දවසක අපි ඒ ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. බොහොම ස්තුතියි ආචාර්ය කල්පනි මහත්මිය. බොහොම ස්තුතියි ඔබගේ පිළිතුරට. ඒ වගේම අපිත් එක්ක මේ වෙලාව ඉතිලා ඉන්නවා චන්න සුරවීර මහත්මයා. අපි දන්නවා ඔබතුමා බොහෝ කාලයක් තිස්සේ වනජීවීන් සම්බන්ධයෙන් ඒ වගේම ගොඩබිමේ පමණක් නෙවෙයි ගොඩබිමේ මුහුදේ දෙකේම සතුත් එක්ක සහ ආයි පරිසර පද්ධතින් එක බොහෝ කාලයක් රාජකාරී සිදු කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් කැමතියි දැනගන්න අපි සාගර ජීව ගැන කතා කරද්දී අපි ඒ සම්බන්ධයෙන් තියෙන ආයතන ගැන කතා කරනවා. ඒ වගේම මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ වනජීවි දෙපාර්තමේන්තුව මේ සමුද්‍ර පරිසරය කරන රාජකාරී කොයි වගේද කියලා දැනගන්න. හොඳයි දුනාජේ, මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම කටයුතු කරන්නේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කිරීමේ කටයුතු තමයි කරන්නේ. මෙතනදී ඇත්තම ගත්තොත් එහෙම අපිට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගොඩබිම සහ මුහුද ජලය කියලා වෙනසක් නැහැ. කොහේ ඕනම ප්‍රදේශයක ඉන්න ලංකාව තුල ඉන්න වනජීවීන්ගේ ඒ කියන්නේ ශාක සහ සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙනිහිරින්නේ. ඇත්තම ගත්තොත් එහෙම මේ මෑත කාලයක් වෙනකම් විශේෂයෙන්ම අපි වැඩිපුර අපේ අවධානය යොමු වෙලා තිබුණේ ගොඩබිම තියෙන මේ කියන්නේ ලම්පුල කියන්නේ ප්‍රදේශයේ ලංකාව තුල තියෙන වන සම්පත් සංරක්ෂණය වනජීවි සම්පත් සංරක්ෂණය කිරීම සම්බන්ධව අපි අවධානය යොමු වෙලා තිබුණි. නමුත් දැන් මීට වසර 10 ක විතර කලින් අපි ටික අපි සාගර ප්‍රදේශවලට අපේ වනජීවි සම්පත් සම්බන්ධව කටයුතු කරන එක අපි ව්‍යාප්ත කරා. හැබැයි අපේ වනසත් සහ වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනත යටතේ ගත්තොත් එහෙම සියලුම මේ සමුද්‍ර ජීවීන්ටත් ඒ ආරක්ෂාව ලැබිලා තියෙනවා වනසත් සහ වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනත යටතේ. ඉතින් මේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි සකස් කරා මීට අවසර පහකට විතර කලින් සැලැස්මක් සාගර සම්බන්ධව ඒ කියන්නේ සාගර වලට අදාළව වන සම්පත් වනජීවි සම්පත් සංරක්ෂණය කරන්න කොහොමද කියන එකට මේකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් වෙලා වෙනත් ආයතන ගණනාවක ඒ කියන්නේ සාගර සම්බන්ධව කටයුතු කරන ගොඩක් ආයතන ගණනාවක විශේෂයෙන්ම මීබ ආයතනය ඊළඟට දීවර අම
අමාත්‍යංශය සහ එතකොට නාර ආයතනය ඊළඟට අන්තර්ජාතික NGO එකක් විදිහට අපි හඳුනන IUCN ආයතන ඒ වගේ ආයතන ගොඩක් ආයතන මේකට සම්බන්ධ වුණා මේ සම්බන්ධ වෙලා මේ ආයතන වල ඉන්න විශේෂඥයෝත් එක්ක එකතු වෙලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී අපි සැලැස්ම සකස් කරා මේ සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ සඳහා සැලැස්ම සකස් කෙරුවා මේ සැලැස්මේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරපු සත්ව කාණ්ඩ ගොඩක් කොටස් ගොඩක් තියෙනවා මොකද අපිට මේ සමුද්‍ර ඉස්සරලා මේ ආචාර්ය ලංකා මහත්මියත් ආචාර්ය කල්පනිත් කිව්වා වගේ අපිට මේ සමුද්‍රය ගත්තොත් එම් සමුද්‍ර විශාල ලොකු ප්‍රදේශයක් මේ තුල ලංකාව වගේ අපි වනජීවි කියන්නේ ලංකාව තුල අපිට ලංකාවේ අපිට ආයත් වෙලා තියෙන සමුද්‍ර ප්‍රදේශයක් ගත්තොත් එම් ලංකාව වගේ කීප ගුණයක් විශාල ප්‍රදේශයක් අපිට ආයත් වෙලා තියෙනවා ඉතින් මේ තුල ඉන්න සත්ව සහ ශාක විශේෂයෙන්ම සමුද්‍ර ජීවීන් සම්බන්ධව සංරක්ෂණය කටයුතු කරනකොට ඒවා කොහොමද කරන්නේ කියන එක අපිට මේ සැලැස්මට අන්තර්ගත කරන්න උනා මෙතනදී අපි ගොඩක් වෙලාවට අපි ඒ සමුද්‍ර ජීවීන් සමහරක් සමුද්‍ර ජීවීන් අපි පරිභෝජනයක් කරනවා ඉතින් සංරක්ෂණය කිරීමේදී ගොඩක් කොහොම වෙලාවකවත් අපි බලාපොරොත්තු සංරක්ෂණය කියලා කියන්නේ ආරක්ෂා කිරීමක්ම නෙමෙයි සංරක්ෂණයදී කියන්නේ මේවා අපි මේ සම්පත් පරිභෝජනයක් යම්කිසි කියන්නේ ධර්මීය විදිහට පරිභෝජනය කරන ගමන් ඉදිරි પરම්පරාව සඳහා ඉදිරි කරගෙන පරිභෝජනය කරන එක තමයි කියන්නේ. කියන්නේ ඒ ඒ සම්පත් ටික අපි තිරසාර විදිහට කොහොමද පරිහරණය කරන්න කියන එකත් එක්ක. මෙහිදී අපේ සැලසුම් වලදී අපි සකස්ත්‍රයේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරපු කොටස් කීපයක් තියෙනවා. සමුද්‍ර ජීවීන් සම්බන්ධව ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි සමුද්‍ර ශීරපයින් සම්බන්ධව. සමුද්‍ර ශීරපයින් ගත්තොත් එහෙම ලංකාවට ලංකාවට මුතු ප්‍රදේශ වල අපිට දකින්න පුළුවන් සමුද්‍ර ශීරපයින් විශේෂ 34ක් විතර වගේ දකින්න පුළුවන්කම තියෙනවා මම මෑතකදීත් අපේ මුහුදු ප්‍රදේශයේ නැති සමුද්‍ර ශීරපයි සතෙකුත් අපේ ලංකාවට ආවා 2019 වසරේ ඉතින් ඒ මේ ඒ වගේ සමුද්‍ර ශීරපයින් අතරින් සිටේසියන්ස් කියලා කියන මේ තල්මසුන් අයත්වන මේ කුලයට අයත්වන සත්තුන් තමයි විශේෂ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ විශේෂ 32ක් විතර වගේ ප්‍රමාණයක් ඉන්නවා ලංකාවට මුහුදු තීරවල සැරිසරනවා ඒත් එක්කම සිරිනිය කියලා කියන අපි ඒකට මුහුදු ඌරන් අයත්වන මේ ඒ කුලයේ සතුන් එක විශේෂයකුත් ලංකාවේ අපට මුහුදු ප්‍රදේශ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ මේ එහෙනම් අපි සමුද්‍ර ශීරපයින් ඔක්කොම වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක අධ්‍යාපනතේ යටතේ ආරක්ෂිත සත් කොටසක් විතර නම් කරලා තියෙනවා ආරක්ෂා වෙනවා ඒකින්ද ඒ සතුන් සම්බන්ධව කියන්නේ සතුන් විනාශ කිරීම අල්ලා ගැනීම ඊළඟට ඒගොල්ල මරණ එක ඒ වගේ දේවල් තහනම් වෙනවා මීට බොහෝ කාලයකට ඉස්සෙල්ලා ඩොල්ෆින් මාළු මාළු කියලා අපි කියනවා ඩොල්ෆින් කියන්නේ සමුද්‍ර ශීරපයි සතෙක් ඒගොල්ල ආහාරයට අරගෙන තියෙනවා නමුත් දැන් මේ කටයුතු ඒවා කරන්න දෙන්නේ නැහැ ඒවා ආරක්ෂිතයි ආරක්ෂිත විදිහට හඳුන්වනවා ඩොල්ෆින් තල්මස්සු ඒ ඊළඟට බොහෝ දුර එහෙම ඒ ඔක්කොම මේ ආරක්ෂිත සත්තු විදිහට අපි හඳුන්වනවා ඉතින් මේ සමුද්‍ර ශීරපයින් එක කොටසක් අපි විදිහට ආරක්ෂා කරන්න අපේ සැලසුම් වල අන්තර්ගත කරා ඊළඟට තව කොටසක් විදිහට අපිට කියන්න පුළුවන් ලංකාව ගත්තොත් එහෙම මේ හොඳ ජෛව විවිධත්වයක් තියෙන රටක් ඉදරම සමුද්‍ර ජෛව විවිධත්වය ගොඩාක් අධිකයි මෙහිදී අපි දන්නවා ලෝකයේ ඉන්න කැස්බෑ විශේෂ ප්‍රධාන වශයෙන් කැස්බෑ විශේෂ හතක් ඉන්නවා උපවිශේෂයකුත් එක්ක සමහරක් අපි කියන අටක් විදිහට හඳුන්වනවා කොමරි ලෝකයේ ඉන්න කැස්බෑ විශේෂ හතෙන් පහක්ම ලංකාවට මුහුදු තීරේ ඇවිල්ලා බිත්තර දැමීම කරනවා ඉතින් ඒකින්ද මේ ලංකාව මම හිතන්නේ මේ මේ විදිහට විශේෂ අධික සංඛ්‍යාව කියන්නේ මේ හතෙන් පහක්ම බිත්තර දාන වෙරළ තීරවල ගත්තොත් එහෙම රටවල් ගත්තොත් එහෙම බොහෝම අවමයි හොයාගන්නත් ඒතරම් පහක් ඉන්න වෙරළ තීර බිත්තර දාන රටවල් හොයාගන්න අමාරු තරම් ඒ කියන්නේ කීපයක් විතරයි තියෙන්නේ ඉතින් ඒ අතින් ලංකාව ගොඩක් මේ මේ අතින් පොසත් ඉතින් අපි කැස්බෑ සංරක්ෂණයත් වෙනම අපි එක කොටසක් විදිහට අපි සකස් කරලා තිබුණා මේ අපේ සැලසුම් වලදී ඒත් එක්කම තමයි තව මේ සමුද්‍ර සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන පක්ෂීන් ගත්තොත් මේ පක්ෂීන් වර්ගත් ගොඩාක් ඉන්නවා ඉතින් ඒ සමුද්‍ර පක්ෂීන් වෙනම ආරක්ෂා කිරීම සඳහාත් අපේ සැලසුම් වල සකස් කරලා තියෙනවා ඒත් එක්කම අපි ගත්තොත් එහෙම ලංකාවට ප්‍රදේශය ගත්තොත් එහෙම මුහුදු තීරේ ගොඩාක් පර තියෙනවා පරගත් කියලා කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට කොරල් පර ගල් පර වැලි පර ඒ වගේ එහෙම තියෙනවා ගොඩක් වෙලාවට කොරල් පර හැදිලා තියෙනවා කොරල් පර ගොඩාක් කොරල් විවිධත්වයක් තියෙන ලංකාව හොඳ කොරල් විවිධත්වයක් තියෙනවා ඉතින් කොරල් පරත් ඔක්කොම වගේ අපේ වනසත් සහ වෘක්ෂලතා ආරක්ෂා ආග්‍යා මත යටතේ ආරක්ෂිතයි ඉතින් කොරල් පර අපි
ආරක්ෂිත මේ එක කාණ්ඩයක් විදිහට අපිට මේක ආරක්ෂා කරන්නත් අපි සැලසුම් සකස් කරලා තිබුණා. ඊළඟට විශේෂයෙන්ම මුහුදු ඌරන් වෙනුවෙන් අපි වෙනම මේ එක ආරක්ෂිත විදිහට අපි සකස් කරා ලොකු සැලසුමක්. හේතුව තමයි මුහුදු ඌරන් දැන් ලෝකෙම වඳ වේ යන සත්ත්ව කොටස ඇවිල හඳුන්ලා තියෙනවා. දැන් විශේෂයෙන්ම 60,000 විතර සංඛ්‍යාවක් විතරයි ඕස්ට්‍රේලියාව වගේ महाबाधक पर्याश्रित वगे लंकावायत बहुम अड़ी दकी विशेष गुडकलाट मे मानव क्रियाकार सह विना क्रियाकार सह गुडकलाट मे सत् अंदवेला लंकावे दूर दकी पूर्णी कलपीटी यापने पेदृतु दुगेपुर मुहूद प्रदेश विशेषम मुहूद तृण भूमि तीन प्रदेश मे सत्तु दकी पूर्वक मे सत्तु आहार मुहूद तृण वर्ग विराय समुद्र क्षीरपाई परसर पद्धति मुहुद तृण आरक्षा किस्तुनाटर ලංකාව ගත්තොත් එහෙම අනිකුත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවොත් ලංකාවේ වටාම දිවෙන දින මුහුදු තීරය ගත්තොත් එහෙම අපේ දූපත්වල මුහුදු වෙරළ තීරයත් එක්ක ගත්තොත් එහෙම කිලෝමීටර් 1500කට වැඩි මුහුදු තීරයක් අපේ වෙරළ තීරයක් අපිට තියෙනවා. ඒත් එක්කම අපේ ගොඩක් හොඳ කලපු පරිසර පද්ධති ඒ වගේ පරිසර පද්ධති ගොඩක් තියෙනවා. ඒත් එක්ක ගත්තොත් එහෙම හොඳ කඩලාන පරිසර පද්ධති පද්ධතියක් අපිට තියෙනවා. ඉතින් කඩලාන ගත්තොත් එහෙම ලංකාවේ කඩලාන විශේෂ වර්ග विशेष विशि देखा वगे तीन ये विशि देखा वगे अभी आरक्षित सकस्क कडला संरक्षण मेनु कडला सह कडला आश्रित परसर पद्धति संरक्षण मेनु अभी कटित करगने मे 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 विधि तम वन्य संरक्षण दिपारे मे सीलम जीवन आरक्षक समाट पर आश्रित विना पर आश्रित जीवन विशेष गुड़ा कि विशेष मत्स्य वर्ग संहारक मत्स्य वर्ग गुड़ा कि दुर्लभ मत्स्य वर्ग इनके दुर्लभ मत्स्य वर्ग तपि आरक्षा करना इलांट विना दुर्लभ जीव वर्ग आरक्षा करना मैंने अभी परसर सागर परसर पद्धति वेदगत्म आचार्य लंका पहली गिरी मकर लघु निष्पादिता व्यक्ति सागर परसर पद्धति दत्वते मे कि अभी मे ये इन සීලමු ජීවින් දොත් ගොඩක් ජීවින් වනසත් සෞඛ්‍යද ආරක්ෂා අධ්‍යාපනය යටතේ ආරක්ෂිත වෙලා තිනවා ආරක්ෂකයන් අපි කටයුතු කරගෙන යනවා ඉතින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගොඩක් කටයුතු කරනවා හැබැයි මෙහිදී අපි සඳහන් කරන්න ඕන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්නේ සාගරය තුල කටයුතු කිරීමේ හැකියාව ගොඩක් අඩු වෙලා තිනවා මොකද අපිට ඒකට අදාළ සම්පත් අපිට ඌනින්න හැබැයි මේ අවස්ථාවවලදී අපි මේ කටයුතු කරගෙන යනකොට මේ සාගර සම්පත් ආරක්ෂා කිරීම ගැන කටයුතු කරනකොට අපිට විශේෂ සහයක් ලබා දුන්න එක හඳුන්වන්න ඕන මේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ දෙකේ ලොකු සහයක් අපිට ලබා දුන්නා මේ සාගර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ හිටපු නිලධාරීන් හිම අපිට සීලම අවස්ථාවක වැඩි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබා දෙන ඊට අමතරව නාර ආයතනය ඊළඟට දීවර දෙපාර්තමේන්තුව मत्स्य कर्मांतरक्षण्यालय පෙරදෙන විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වල ගොඩාක් කාලවලට අපිට කටයුතු කරනවා නැත්නම් තවත් ආයතනත් අපිට මේ සමුද්‍ර සංරක්ෂණය වෙනුවෙන් ගොඩාක් කාලවලට කටයුතු කරන මිප ආයතන තමත කරන්න බෑ අපිත් එක්ක එකතු වෙලා මේ සංරක්ෂණ කාර්යවලදී ගොඩාක් වැඩ කරපු ආයතන විතර අපිට හඳුන්වන්නත් පුළුවන් ඉතින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි අපේ සමුද්‍ර ආරක්ෂණ කටයුතු කරගෙන යන්නේ සමුද්‍ර සංරක්ෂණ සමුද්‍ර ජීවි සංරක්ෂණ වගේ දේවල් අපි කරගෙන යන්නේ මේ ආකාරයට තමයි බොවිස්ති බොහොම ස්තුතියි චන්න මහත්මයා මම හිතනවා බලාගෙන ඉන්න අයට පැහැදිලි කිරීමක් ගන්න පුළුවන් වෙන්නේ නැති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කුමක්ද මේ සාගරය සම්බන්ධයෙන් සිද්ධ කරන්නේ කියන එක මොකද වනජීවි කියලා අපි නම දෙක ගමන් හිතන්නේ මේක සීමා වෙන්නේ කොළඹට පමණයි කියලා හොඳයි ඊළඟට අපේ ප්‍රශ්න යොමු වෙන්නේ ආචාර්ය ලංකා මහත්මියට අපි දන්නවා මේ දවස්වල ප්‍රධාන වශයෙන් සමාජීය කතා බහට ලක් වෙන දෙයක් තමයි මේ එක්ස්ප්‍රෙස් පෙරල් නෞකාවේ අනතුරු
සහ ඒ සම්බන්ධ රින් සිද්ධ වෙන දේවල් සම්බන්ධයි. ඒතකොට මේ මේ අනතුර සමග අපිට සමාජයේ පැතිර ගිය දෙයක් තමයි මහත්මිය මේ විෂ වර්ග ගැන නයිට්‍රේට් වගේ දේවල් ඒ වගේ නම් සහ ඒ ඒ රසායන ද්‍රව්‍ය වල නම් අපිට සමාජයේ අහන්න දකින්න ලැබුණා. එතකොට මේ ඔබතුමීට අනුව මේ එක්ස්ප්‍රෙස් පෙළ නෞකාවේ සිද්ධ වෙච්ච අනතුරු අපිට කොයි විදිහට බලපාන්න පුළුවන්ද? ඊට පස්සේ මෙහිදී මේ නිකුත් වුණා කියන මේ විෂ වර්ග අපිට කොයි විදිහට බලපායිද? මේ කරුණු සම්බන්ධව ඔබතුමගේ කුමක් අදහස? මම ඉස්සෙල්ලාම මේකේ කියන්නම් දැන් ඔබ අහන්නේ මගේ මේකේ අනාගතයට බලපාන කාරණේ කොයි වගේ වේද කියලා. ඒකෙදි අපි දැන් අපි විද්‍යාත්මක පසුබිමක් මත ඉඳලා මේ අපි කර්ම කාරණා සම්බන්ධ කරන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම කියන්නේ මේක අනාගත බලපෑම් පිළිබඳ ඇත්තටම අපිට හරියටම අනාවැකි මේ මොහොත වෙනකොට කියන්න බෑ. ඒකට හේතුව අපි විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ හරහා තමයි අපි මම කියන එක ඇහෙනවද? निरीक्षण निगम निश्चित प्रकाश करवाशन मम उत्तर प्रमाण सागर मुसुलाण मे वगे आम्ल कांदुआक पलवीनिमस्था मेक ने उदाहरण रासायनिक द्रव्य पटवागत्तेन वार्ता पेन्वादुनि नव आश्रित प्रदेश हरुणहम अनिकुत प्रदेश उदाहरण वर्षे दि जर्नल ऑफ कोरियन सोसाइटी ऑफ मैरीन एनवायरमेंट एंड सेफ्टी प्रकाशित मैरीन इकोलॉजिकल इवोल्यूशन ऑन एचएनएस स्पिल एक्सीडेंट नाइट्रिक एसिड स्पिल केस स्टडी अनेतर पर्यवेक्षण पत्रिका संधान मैं सागरे सिधुन मे अनुसा सिधुन अम्ल कांदुवक मगिन मुहुदु जले विशाल वेनसा नौका आसन्न प्रदेश अदहस्करण मतम साधारण करण पिलिबंधर तमय मेतन मत सत्ता प्रकाशकर मुहूर्त जाले अम्ल जाले आम्लिकता विशाल मुहूर्त जाले अधिक स्वरक्षक दारिता बफरिंग कैपासीटी के कोरल परिसर पद्धति स्थान सिद्धुला विशेष लास्ट प्रदेश गमन मे अम्ल वगैरह गमन करना अंडेवेन स्थान वेल कोरल पद्धति बल फेमें पुलवा प्रदेश इमीडियटली මේ බලපෑමට ලක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒ නිසා යර මං කියේ තාමත් මේ බලපෑම කෙත් එක්කද කියලා සක්සෙරු කළා නෑ. ඉතින් නමුත් අපි මේ නයිට්‍රික් අම්ල කාන්දුවෙන් අනතුරු සිදු ස්ථානයේ අසල ජීවත් වෙන මේ ජල ජීවීන් හට යම්කිසි කෙටි කාලීන බලපෑමක් සිදු කරන්න පුළුවන්. මේක අපේ වෙරළ කලාපයට දීර්ඝ කාලීන බලපෑමක් ඇතිවීමට හේතුවක් නොවේ කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඒකට හේතුව දැන් අපි දන්නවා මේ කරන්ට්ස් කියන එක සාගර තරංග කියන එක
ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට යනවා ඊළඟ මොන්සූන් එකේ ඒ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගමන් කරනවා ඉතින් ඒ අනුවත් මේ ඩයිලූෂන් ක්‍රියාවලිය සිද්ධ එහෙම නැත්නම් මේ ස්ථානයෙන් ඉවත් වීමකුත් කියන එක සිද්ධ වෙන්න පුළුවන් ඉතින් කොහොම වුණත් දැන් මේ අනතුරු හේතුවෙන් නිදහස් වූ ගස් කතාබහට ලක් වෙච්ච අනිත් කාරණයක්ම දැන් මේ පොලිතීන් සෑදීමට ගන්න විශේෂයෙන්ම රෝ රෝ අමුද්‍රව්‍ය කියන එක පොලිතීන් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ඉතින් ඒ ඒව ගත්තාම ඒකත් පරිසර පද්ධතියට ඒක ඇත්තටම සැලකීට බලපෑමක් ඇති වෙමින් තියෙනවා. මොකද ඒක ආසන්නතම පරිසරයට ගත්තාම හුඟක් වෙලාවට මේ ජලජ ජීවීන් හට මේක විවිධාකාරයෙන් විවිධ තර්ජන ඇති කරන්න පුළුවන්. ඒකෙදි බොහොමයක් ඔබ දැනටමත් මාධ්‍ය ඔස්සේ දැනුවත් වෙලා ඇතයි කියලා මම හිතනවා. ඒකේ නොදුටු පැතිකඩක් මම කියනවා නම් අපි සාමාන්‍යයෙන් මිලිමීටර 5ට වඩා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් පෙලට්ස් එතකොට අපි මයික්‍රෝ පෙලට්ස් විදිහට හඳුන්වනවා. මේ පෙලට්ස් පරිසරයට එකතු වෙලා කාලයක් පැවැත්වීමෙන් භෞතික පාරිසරික සාධක වගේ දේවල් නිසා ඉතාමත් කුඩා ප්ලාස්ටික් අංශු බවට පත් වෙනවා. එතකොට මේ අංශු ද්විතීක මයික්‍රෝ ප්ලාස්ටික් සෙකන්ඩරි මයික්‍රෝ ප්ලාස්ටික් විදිහට හඳුන්වනවා. මේ අංශු සාමාන්‍ය ප්ලාස්ටික් වලට වඩා ඉතාමත්ම විනාශකාරී පරිසරික බලපෑම් ඇති කරන්න සමත් වෙනවා. දැන් කෙටියෙන්ම කියනවා නම් මේවා ඉතාමත්ම කුඩා අංශු නිසා පරිසරය තුළ ඉතා දීර්ඝ කාලයක් මේවා පැවතීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සාගර ජීවීන් මේවා වැරදි ලෙස වටහා ගන්නවා ඒගොල්ලගේ ආහාර කියලා. එතකොට මේ 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 දේවල් ආහාර දාම අපි දන්නවා ආහාර දාම ඔස්සේ ඉහළ පුරුක් කළා කරා. එතකොට ඉහළ පුරුක් කියනකොට මිනිස්සුන්ට එතෙන්ට අදාළ වෙනවා. අන්න ඒ විදිහට ඉහළ පුරුක් කරා වැඩි සාන්ද්‍රණයකින් ළඟා වෙන්න පුළුවන්. මේකේ භයානකකම තියෙන්නේ දැන් මේ කුඩා ප්ලාස්ටික් අංශු වල ඇති වැඩි පුෂ්ටිය වර්ගඵලයක්. අපි දන්නවා අංශුවක් කුඩා වෙනකොට ඒකේ පුෂ්ටිය වර්ගඵලය පරිමාණ දක්වන අනුපාතය ගත්තහම වැඩි. ඉතින් අන්න ඒ නිසා පරිසරයට එතකොට ජලයට එකතු වෙන අනිකුත් විෂ රසායනික ද්‍රව්‍ය පහසුවේ බැඳිලා ආහාර දාමෝස්සේ අධිශාන්ද්‍ර තත්වයකට පත් වෙන්න පුළුවන්. මේකට තමයි ඇත්තටම බයෝ මැග්නිෆිකේෂන් කියන්නේ. අපි කියනවා දැන් යම්කිසි ජීවියෙක්ගේ ශරීරය තුළ විශේෂයෙන්ම විවිධ පටක අක්මාව වකුගඩු වගේ විවිධ පටක තුළ එහෙම නැත්නම් අපි කියනවා ඔයිල් ඇඩිපෝස් ටිෂුස් වල වගේ මේ දේවල් එක ජීවියෙක් තුළ එහෙම නැත්නම් ජීවීන් කාණ්ඩයක් තුළ එකතු වීමට අපි කියනවා බයෝ ඇකියුමුලේෂන්. ඒකලගේ ශරීරය තුළ එකතු වෙනවා. එතකොට අපි දන්නවා ආහාර ධාමයක් කරහා දැන් මුල් පුරුකේ ඉන්න අපි හිතමු ප්ලවාංග. ප්ලවාංග භක්ෂණය කරන මත්ස්‍යයින් ඉන්නවා. මේ මත්ස්‍යයින් එතකොට අර ප්ලවාංග ඉතා කුඩා ප්‍රමාණයෙන් ඉන්න ප්ලවාංග ඒ ප්ලවාංගේ ශරීරයේ අපි හිතමු මිලිග්‍රෑම් එකක් තියෙනවා කියලා අපි මම උදාහරණයක් දෙනවා. අපි මිලිග්‍රෑම් එකක් වැඩි ප්ලවාංග ගත්තොත් අපි හිතමු මයික්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. නමුත් දැන් මේ ප්ලවාංග භක්ෂක මත්ස්‍යයෙක් ගත්තහම මේ මයික්‍රෝග්‍රෑම් එකේ ප්‍රමාණවල ප්ලවාංග බොහෝ ප්‍රමාණයක් ඒ මත්ස්‍යය අනුභව කරනවා. එතකොට මේ මත්ස්‍යයාගේ ශරීරය තුළ තියෙන අර ප්‍රවාංග දහස් ගණනක තියෙන එකතුව. එතකොට ඊළඟට ඒ වැනි මත්ස්‍යෝ බොහෝ ප්‍රමාණයක් ඊළඟ පුරුකේ ඉන්න මත්ස්‍යයින් ඕ එහෙම නැත්නම් අපි කියනවා ජලජ පක්ෂීන් පවා ඉන්න ඒගොල්ලෝ අනුභව කරනවා. එතකොට ඒ ශරීරයේ තියෙන ඒවට වැඩි ඉතා විශාල ප්‍රමාණයක් අර ඊළඟ පුරුකේ ඉන්න සත්වෙන් කාණ්ඩයට ගමන් කරනවා. එතකොට ඒක ඊළඟට අවසාන පුරුක බොහෝ වෙලාවට මිනිස්සුන් ඒක පරිභෝජනය කරන විශාල මත්ස්‍යයින් අනුභව කරනකොට එතකොට අපි දන්නවා එයාගේ ශරීරයට අර ග්‍රැජු ක්‍රමක්‍රමයෙන් අර පුංචි ජීවියෙකුගේ තියෙන පුංචි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙයාගේ ශරීරයට මේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි බයෝ මැග්නිෆිකේෂන් කියලා හඳුන්වන්නේ. ඉතින් අන්න ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක් එතකොට. ඒ වගේම මේ අංශු ශුද්‍ර ජීවීන් සඳහා උපස්තරයක් සපයනවා මේ පුංචි මයික්‍රෝ ප්ලාස්ටික් කියන එක. ඒකයි මම ඒකේ අර හානිකර තත්ත්වෙ වැඩි කියේ. එතකොට ඒක මයික්‍රෝබියල් බයෝෆිල්ම් කියලා අපි හඳුන්වනවා. අන්න එතනදී මේ මගින් ජලජ ජීවීන් හට හානිකර හුගාක් ලෙඩ රෝග සාදන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවීන් පැතිරීමෙන් ප්‍රධාන වශයෙන් කොරල්ලාස් පරිසර පද්ධති වලට ඒ වගේම මත්ස්‍යයන් හට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමත් සාගර පරිසර පද්ධතිය තුළ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ප්‍රාථමික නිෂ්පාදකයන් වෙන කුඩා ශාක්‍යවාංග වල මේ සෛල බිත්‍ය හරහා මේ ප්ලාස්ටික් අංශු ගමන් කරලා ඒ අර ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇති කරනවා. එතකොට ඒ නිසා අර ආහාර දාම හරහා යනවා වගේම අර ආහාර නිෂ්පාදනයට ඇති කරන බාධාව නිසා සාගර පරිසර පද්ධතිය තුළ අර ආහාර දාම වල නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටෙනවා. ඒක
ඉතා කුඩා ජීවීන්ගේ ඉඳන් විශාල මත්ස්‍යයන් දක්වා බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක මිනිසාටත් බලපෑමක් වන ආකාරය විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට මේ කොයි තරම්නම් මේක අපිට සමීපද මේ කාරණය කියන එක තේරෙනවා. එතකොට මේ ප්ලාස්ටික් නිසා සිදුවන දැන් සමුද්‍ර පරිසර හානිය මෙන්ම තවත් ඉතාමත් භයානක හානියක් ඇති කරන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි අපිට තෙල් කාන්ද එහෙම නැත්නම් ඔයිල් ස්පිල් වගේ දෙයක් සිද්ධ වුණා. දැන් මේ නෞකාවේ ගත්තහම මේ තෙල් කාන්දුව දැනට තවමත් ඒක පරීක්ෂණ මේ තියෙන්නේ විශාල තෙල් කාන්දුවක් සිද්ධ වීමක් තවම දැකින්න නැහැ. ඉතින් මේ තෙල් කාන්දු බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන් මහමෝදේ තෙල් කැණීම් කරන යන්ත්‍රවල සිදුවන අනතුරු නිසාත් වෙන්න පුළුවන්. සමහර රටවල මුහුද හරහා තෙල් ප්‍රවාහනය කරන නැව් නලවල බිඳ වැටීම නිසා මේ වගේ වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට හරියටම තවම තෙල් කාන්දුවක් සිදු වෙලා විශාල වශයෙන් සිදු වෙලා නැති නිසා ඒ හානිය අපිට මේ අවස්ථාවේදී ගණනය කරන්න යම්කිසි නිශ්චිත පිළිතුරක් අපිට අනාගතයේ කොයි වගේ බලපෑයිද කියන එක කියන්න බැහැ. ඒ වගේම දැන් උදාහරණයක් විදිහට සාගරයේ ඉන්න සීල් වගේ සහ ඔට වගේ ශීරපායි සත්වයින්ට ගත්තහම මේ පක්ෂී මේ වගේ ඉන්න මේ වගේ අයට මේ තෙල් කාන්දුව වගේ දේවල් සිද්ධ වුණොත් විශාල වශයෙන් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී තවත් කියන කාරණයක් තමයි ඔය මිතෙන් වගේ දේවල් ඒ වගේ දේවල් වලදී ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් මේවැනි දේවල් වොලටයිල් සමහර ඒවා ඒ කියන්නේ වාෂ්පශීලී. ඉතින් එතකොට අර ස්වභාවිකවම මේ දේවල් පරිසරයට එකතු වෙලා අර අපිට සිද්ධ වෙන්න තියෙන හානිය කාලයත් සමග අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තහම අපිට කියන්න තියෙන්නේ බලපෑම ඉමීඩියට්ලි බලපෑම ඇති වෙන සත්වයකුත් තියෙනවා. ඒ වගේම මේ කාලයක් තිස්සේ මේ බලපෑම ක්‍රමක්‍රමයෙන් ග්‍රැජුවලි අඩු වෙලා මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට සමනය වෙන්නත් පුළුවන්. එහිදී අර විශේෂයෙන්ම මුහුදු ජලයේ ස්වාරක්ෂක ගුණේ ඒ වගේම මුහුදු තරංගවල තියෙන ක්‍රියාකාරීත්වය දැන් උදාහරණයක් මං කිව්වා තෙල් කාන්දු වීමක් සිදු වුණත් ඒ වගේ අවස්ථා දැන් අපි දන්නවා මුහුදු ජල තරංගවල ක්‍රියාකාරීත්වය නිසා මේ තෙල් තත්ත්වය ඉක්මනින් අර බිඳිති කැඩිලා බිඳිති බවට පත් වීම නිසා මුහුදු ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් මේ තෙල් වියෝජනය කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කාබන් සෝස් එකක් විදිහට කාබන් හයිඩ්‍රජන් සෝස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට යම්කිසි වියෝජන ක්‍රියාවලියක් සිද්ධ වෙලා එහි හානිකර තත්ත්වය අඩු කරන්නත් පුළුවන්. ඉතින් අනේ වගේ තත්ත්වයක් තමයි මට ප්‍රකාශ කරන්න තියෙන අතර මේ දැරිය සිද්ධ වෙලා තියෙන අනිත් පැත්ත. බොහොම ස්තුතියි ලංකා මහත්මිය. ඒ වගේම අපිත් එක්ක ඉන්න චන්න සුරවීර මහත්මයාට මම හිතන්නේ මේකට එකතු කරන්න යමක් ඇති. ඔබතුමා ඉස්සෙල්ලා ඔබතුමාගේ කතාවෙන් පැහැදිලි කරා ඔබතුමාලා වැඩ කරනවා මෙන්න මේ පරිසර පද්ධතින් එක කියලා. එතකොට මේ අපි දන්නවා මේ ගොඩබිමේ වගේම සමුද්‍රයේ තියෙනවා ආරක්ෂිත පරිසර පද්ධතිය. එතකොට මෙන්න මේ ආරක්ෂිත ප්‍රදේශවලට නැත්නම් පරිසර පද්ධතින් වලට මේ සිද්ධ වෙච්ච අනතුරු එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ සිද්ධ වෙච්ච අනතුරු කොයි විදිහට බලපායිද ඔබතුමා හිතන විදිහට? හලෝ ඇහෙනවද? මේ අනුතර මේ සිදුණු ප්‍රදේශයේ ඉඳලා මේ අනුතර සිද්ධ වුණායින් පස්සේ මේ අනුතරත් එක්ක ජලයට මුසු වෙච්ච රසායනික ද්‍රව්‍ය වෙනත් ආගන්තුක ද්‍රව්‍ය ගොඩක් ප්‍රදේශවලට අපේ ආචාර්ය ලංකා මහත්මිය කිව්වා වගේ මේ වෝටර් කරන්ට් එක ඒ කියන්නේ ජල තරංගත් එක්ක ජල පහරවල් එක්ක එක එක විවිධ ප්‍රදේශවලට ගියා. ඉතින් මෙතනදී ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච එකක් තමයි අපි දන්නවා විශේෂයෙන්ම අපි කතා කරනකොට මේ සත්ව ශාස්ත්‍ර ගැන කතා කරනකොට අපි දන්නවා සමහරක් සතුන් බොහොමයක් සංචාරණ කරන සත්තු ඉන්නවා. ඒ වගේම සංචාරණය කරන්න බැරි සත්තු ඉන්නවා. විශේෂයෙන්ම මෙතනදී මේ නෞකා මේ සිදු වෙච්ච මේ හානියත් එක්ක ගත්තොත් එහෙම සංචාරණය කරන්න බැරි ජීවීන්ට වෙන හානිය ගොඩක් වැඩි. මොකද ඒ සත්තුන්ට වෙනත් ප්‍රදේශයකට යා ගන්න බෑ. හැබැයි සංචාරණය කරන්න පුළුවන් සත්තුන්ට අනුතුරක් දැක්කොත් එහෙම අනුතුරෙන් බේරෙන්න අනුතුර තමන් ළඟට ළඟාවීමට කලින් සමහරක් වෙලාවට ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා
විනත් ප්‍රදේශයක් කරලා ආරක්ෂිත ප්‍රදේශයක් කරා ගමන් කරන්න. හැබැයි එහෙම මේ කියන්නේ ඒක තීරණුත් විතරයි. එහෙම නොතීරණුත් ඒගොල්ලන්ටත් යන්න බෑ. ඒගොල්ලන්ට අනතුරට ලක් වෙනවා. අපි දන්නවා පහුගිය කාලේ අපිට දැන් මේ අනතුරු හින්දා ගොඩක් අපිට සත්ත්ව විශේෂ හම්බුණා. විශේෂයෙන්ම මේ මෑතක අද වෙනකොට හම්බ වෙනවා. අපිට හම්බුණා ඩොල්ෆින් මත්ස්‍යෝ කීප දෙනෙක් හම්බුණා. ඊළඟට කැස්බෑවුන් කීප දෙනෙක් හම්බුණා. මම අර ඉස්සෙල්ලා කිව්වා කැස්බෑව ගොඩක් ආරක්ෂිතයි කියලා. ඊළඟට සමුද්‍ර ශීරපරිත් ඔක්කොම ආරක්ෂිතයි. ඒ වගේම සමුද්‍ර ශීරපරි යටතේ ඩොල්ෆින් මත්ස්‍ය කීප දෙනෙක් අපිට හම්බුණා මේ අනතුරු නිසා මැරිච්ච කට්ටිය. අපි ඒක මේ අනතුරෙන්ම මිය ගියායි කියලා ගොඩක් වෙලාවට අපිට 100ක් නැතුවත් 99ක් විතරම අපිට කියන්න පුළුවන්. මොකද අපි ඒගොල්ලෝ සම්බන්ධ කරපු පශ්චාත් මරණ පරීක්ෂණ වලදී අපිට ගොඩක් තහවුරු වුණා. ඉතින් ඒ ඒ ඒ පරීක්ෂණවලදී අපිට තහවුරු වුණා ගොඩක් වෙලාවට මේ අනතුරේ ස්වභාවය හින්දා සිදුවෙච්ච මරණ කියලා අපිට ඒ ඒවට තහවුරු වුණා. සාමාන්‍ය මේ ඩොල්ෆින් මස්ටර් කීප දෙනෙක් සාමාන්‍යයෙන් 3-4 දෙනෙක් වගේ ඊළඟට මේ කැස්බෑවුන් 7-8 දෙනෙක්ම මේ කාලය තුල මිය ගියා. ඉතින් මේ මිය ගියලා වෙරළට ආවා. ඉතින් ඒක තුලින් අපි ඒක දැනගත්තා. මේ අනතුරේ ඉතින් විදිහට බලපානවා ඒ සංචරණය කරන්න පුළුවන් සත්තුන්ට. එතකොට ඒ සංචරණය කරන්න පුළුවන් සත්තුන්ට ඒ විදිහට බලකානකොට සංචරණය කරන්න බැරුව ඔත්ජීවීන් විදිහට අපි හඳුන්වනවා. ඒ කියන්නේ එක තැනක ඉන්න ජීවීන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම සතුන් විදිහට හඳුන්වන්න පුළුවන් අපිට කොරල් වලට, කොරල් පරවලටත් ඒ කොරල් ජීවීන්ටත් ගොඩක් කරන ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ ප්‍රදේශයේ ඉඳලා මොකද කල්පිටිය දක්වා ගිහිල්ලා තිබුණා. මේ අනතුරේ තියෙන දේවල් ගිහිල්ලා තිබුණා. නමුත් අපිට පහසුවෙන් අපි දැනගත්ත දෙයක් තමයි මේ රසායනික ද්‍රව්‍ය දීවිච්ච ඒවා කොච්චර දුරක අපිට යනවද කියලා අපිට හොයා ගන්න බෑ. පේන්නේ නැහැ. අපිට දකින්නේ නැහැ. අපිට පුළුවන් පරීක්ෂණ කරලා පරීක්ෂණාගාර තුල ඒ නියදී අරගෙන ගිහිල්ලා පරීක්ෂා කරලා අපිට බලන්න පුළුවන්. නමුත් අපිට එහෙන් දැකලා තහවුරු කර ගන්න පුළුවන් මිච්ච දෙයක් තමයි මේවා කොච්චර දුරට ගමන් කරාද කියන එක. අර ප්ලාස්ටික් හදන්න ගන්න කුඩා අංශු වලින්. මොකද ඒ අංශු මුහුද වෙරළට ගියා කල්පිටිය දක්වා මුහුද වෙරළෙන් හම්බුණා. ඊළඟට දකුණු වෙරළ තීරේ මාතර මිරිස්ස දක්වා වැලිගම දක්වා ඇවිල්ලා හම්බුණා. දැන් මේ ඊයේ වෙනකොට ඒ අපිට හම්බුණා කලමැටි ප්‍රදේශයට දක්වා ඇවිල්ලා හම්බුණා. ඒ කියන්නේ එතකොට කියන්නේ හම්බන්තොටට කිට්ටු මුහුදු ප්‍රදේශ දක්වා මේවා ගමන් කරලා තියෙනවා. එතකොට ඒ වගේ ලොකු ප්‍රදේශයකට මේවා ගමන් කරනවා කියලා කියන්නේ එතකොට අනිකුත් දීවිච්චර රසායනික ද්‍රව්‍යත් ඒ වගේම ලොකු ප්‍රදේශයක් කරා ගමන් කරනවා. හැබැයි අර ආචාර්ය ලංකා මහත්මිය කිව්වා වගේ මේවා අපි දන්නවා එක තැනක සාන්ද්‍රණය වැඩි වුණාට යන්න 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 ඈතර යන්න යන්න ඈතර යන්න යන්න මුහුද කියන්නේ විශාල ප්‍රදේශයක් විශාල ජල තීරයක් තියෙනවා. ඒ ජලයත් එක්ක මුහු වෙනකොට ඈතර යන්න 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 කොන් වලට ගොඩක් දුරට යන්න යන්න ඒ වගේ සාන්ද්‍රය ගොඩක් අඩු වෙනවා. එතකොට තනුක වෙනවා. ඉතින් ඒකත් එක කතන්දරයක් තමයි. ඒතර මේ අර මේ ජල පහරවල් එක්ක විශේෂම සාගරය තියෙනවා. අපි කියන කරන්ට්ස් කියලා කියන ජලයේ ගමන් කරන තවත් තැනක ඉන්න තවත් තැන් වලට ගමන් කරන ඒවා තියෙනවා. ඒත් එක්ක ගොඩක් ඒවා ගොඩාක් තැන් වලට ගමන් කරනවා. සමහර උතුරු මූදට යනවා, දකුණු මූදට යනවා. ඒ වගේ ප්‍රදේශ වලට ගමන් කරනවා. මේ එක මේ එක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඒ වෙනකොට මේ දීවිච්ච රසායනික ද්‍රව්‍ය මේ මේවත් එක්ක විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එකක් තමයි මේක වෙන හොඳ දෙයක්. එකක් වෙනවා එක්මන්ට එක තැනක තියෙන අධික සාන්ද්‍රණය අඩු කරනවා වෙනත් තැනකට ගෙනහිල්ලා කරන්ට් එකෙන්ද. අනිත් පැත්තෙන් තියෙන දෙයක් තමයි හානියක් තමයි මේ නැති තැනකට මේක ගෙනහින් දානවා. ඉතින් ඒකත් එක හානියක්. ඉතින් දෙපැත්තක් තියෙනවා මේ වගේ. ඉතින් ඒ වගේ මේ සංසිද්ධියකුත් මේකෙ සිද්ධ වෙනවා. ඉතින් මේ විශේෂම ගත්තොත් එමේ කොරල් පර ගත්තොත් එමේ මේ බාපරය ආශ්‍රිතව කල්පිටිය ප්‍රදේශයේම විශාල කොරල් පර ප්‍රදේශ කොරල් පර තිබුණා. පහුගිය කාලේ සිදුවෙච්ච මේ ගෝලීය ජලයේ තිබිච්ච උෂ්ණත්වය වැඩි වීමත් එක්ක, කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිසා මේ කල්පිටිය ප්‍රදේශයේ සහ හික්කඩුව ඒ වගේ ප්‍රදේශවල තිබිච්ච කොරල් පරවල් ගොඩාක් මිය ගියා. අපි කියන කොරල් පර විරංජන වෙනා ඊට පස්සේ කොරල් පර මිය යනවා. ඉතින් ඒ தත්ත්වය ඇති වුණා. මේ බාපර ආශ්‍රිත කියන්නේ වැලිපර අභිභූමියේ ආශ්‍රිත කල්පිටිය ප්‍රදේශයේදී මේ කටයුත්ත ඒ විදිහටම සිද්ධ වුණා. සාමාන්‍ය 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා යනකම් මේ කොරල් විශේෂ ගොඩාක් මෙරලා ගියා. ඉතින් ඊට පස්සේ හැබැයි මේ සංසිද්ධියෙන් පස්සේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවත් විවිධ ආයතන ගොඩක් එකතු වෙලා නාර ආයතනය ඊළඟට තවත් රාජ්‍ය නෝන ආයතන කීපයකුත් එක්ක එකතු වෙලා ඒ ප්‍රදේශවාසීන්ුත් එක්ක විශේෂයෙන් කියනවා ප්‍රදේශවාසීන් මතක් කරන්නත් උන පරිසර අමාත්‍යාංශය ඊළඟට වයඹ විශ්වවිද්‍යාලයත් එක්ක ඒගොල්ලත් එක්ක එකතු වෙලා අපි ඒ ප්‍රදේශයේ කොරල් පර වැඩියෙන් හැදීගෙන එන හොඳට හැදීගෙන යන ප්‍රදේශ තැන් කීපයක් අපි හඳුනගෙන දැඩි ආරක්ෂාවක් දීලා ඒවා වට කරලා අපි ආරක්ෂාව
ආරක්ෂා වැඩියෙන් දීලා ඒව සංරක්ෂණය කරන්න පටන් ගත්තා. අපි නිරතුරුවම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම කල්පිටියේ ජනතාවේ ඒගොල්ලෝ සංචාරක කටයුතු සඳහා යොමු වෙච්ච කණ්ඩායමකින් ඒගොල්ලෝ මේව ආරක්ෂා කරන්න ගොඩක් යොමු වුණා. ඒගොල්ලත් එක්ක එකතු වෙලා ඒකේ ප්‍රජාවත් එක්ක එකතු වෙලා තමයි අපි මේ කටයුත්ත කරේ. අපි මට බොහොම සන්තෝෂයි කියන්නේ මේ මෑතකදී මෑතක් වෙනකොට අපි ගිය අවුරුද්ද මේ අගවිතුර වෙනකොට මේ අවුරුද්දේ තුලත් අපේ දෙපාර්තමේන්තුවේ මේ ඒ ප්‍රදේශවාසීන් එක්ක මුහුදයට කිමිදිලා මෙම අපේ ඒ සංරක්ෂණ කාර්ය කොච්චර හොඳට වෙලා තියෙනවද කියන එක බැලුවා. ඉතින් එතනදී ගොඩක් හොඳට වර්ධනය වෙලා තිබුණා. ඒ නැති වෙලා ගිය කොරල් පාර ආපහු වර්ධනය වෙන්න පටන් ගන්න තිබුණා. ඒක හොඳ මේ සලකුණක්. ඒක හොඳ දෙයක් විදිහට අපිට කියන්න පුළුවන්. හැබැයි මේ වගේ අනතුරු හින්දා මේ රසායනික ද්‍රව්‍ය මේ ජලය ඒ වගේ දේවලුත් ඒ කල්පිටිය පැත්තට ගිහින් තන හැබැයි මේ දක්වා තාම අපිට ඒතර වාර්තා වුණේ නැහැ. මම හිතන්නේ අපි ඉන්නේ එහෙ ඉන්න නිලධාරින් නැවතත් මේ මේ ප්‍රදේශවල ආපහු කිමිදුම් කරලා ඒ විශේෂ වලට හානියක් තියෙනවා නම් අපිට ඒක වාර්තා කරයි. තාම අපිට ඒ දත්ත ලැබුණේ නැහැ. මොකද මේ කෙටි කාලයක් ඉඳලා මම හිතන්නේ සමහරක් වලට එහෙම හානියක් වෙන්නත් පුළුවන්. අපි හොඳ විදිහට හිතමු මේක තනුක වෙලා අපිට වෙන හානිය ආවම වෙයි කියලා අපි හොඳ විදිහට හිතමු කියලායි තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ මේ වගේ එකක් ඔත් එහෙම තම ව්‍යාපෘතියක් කරත් කතා කරා. ව්‍යාපෘති අපි කියන එක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් ආයතන එක්කතුලා අපි එක එක ව්‍යාපෘති කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අපිත් එකතු වෙලා කටයුතු කරනවා. වෙනත් ආයතන රාජ්‍ය නවන ආයතන සහ රාජ්‍ය ආයතන එකතුලා අපි කටයුතු කරනවා. එක වෙලා කටයුතු කරනවා. ඉතින් මේකදී ඕනෑම කෙනෙකුට මේක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ මේ රාජ්‍ය ආයතන මේක අපිට විතරක් අයිති දෙයක් නෙමෙයි. මේක අපේ ලංකාවට අයිති ලංකාවේ සම්පතක් තමයි අපි ආරක්ෂා කරන්නේ. මේකෙදී මේ අපේ රටේ කට්ටිය අපිට ඔක්කොම එකතු වෙලා මේ දේ සංරක්ෂණය කියන කාර්යය අපිට කරන්න ඕනේ. ඉතින් අපි ඔක්කොම එකතුලා කරපුවා මේ ව්‍යාපෘති වගේ දේවල් වුණත් අපිට එකතු වෙලා අපිට හොඳ ව්‍යාපෘති අපිට දියත් කරන්න පුළුවන්. අපේ රටේ අපේ සම්පත් සංරක්ෂණය කරන්න ආරක්ෂා කරන්න අනාගත පරම්පරාවට ගෙනියන්න අපිට එකතු වෙලා කරන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. කොහොමද? බොහොම ස්තුතියි චන්න මහත්මයා. මම හිතනවා මෙතන බලාගෙන කට්ටියට පැහැදිලි පිටුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කොහොමද කොතරම් එක්ස්ප්‍රෙස් තර නෞකාව පරිසර පද්ධතියන් වලට ගැටලුවක් ඇති කරලා තියෙනවද සහ ඒක කොයි විදිහට කර්මනාකරණය කරගන්න ඕනද කර්මනාකරණය වෙයිද කියන එක. ඊළඟට මම කැමති යොමු වෙන ආචාර්ය කල්පනී මහත්මියගේ පැත්තට දැන් අපි එක්ස්ප්‍රෙස් තර නෞකාවේ අනතුරු මේ දිනවල දකින අපි කලින් මීට කලිනුත් තව නෞකාවල අනතුරු ලංකාව පුරා ඒ වගේම ලංකා මුහුදු තීරයේ ඒ වගේම වෙන රටවල අපි දැකලා තියෙනවා වෙන රටවල මුහුදු තීරවල මේ වගේ අනතුරු සිද්ධ වෙනවා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් අනාගතයේත් ලංකාවේ මේ වගේ අනතුරු තවත් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ උපකල්පනත් එක්ක අපි හිතා බැලුවොත් මේ වගේ සිදුවීම් මේ වගේ අනතුරු වෙද්දී කොහොමද ඒවට වඩා තුලින් අපි සන්නද්ධ වෙලා ඉන්නවනේ. ඒ වගේම මේ වගේ අනතුරක් සිද්ධ වෙන්න කලින් සහ සිද්ධ වුණාට පස්සේ අපි කොහොමද ක්‍රියා කරන්න ඕන? ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් පූර්ව පියවරය මොනවාද කියන එක මම කැමති ආචාර්ය කල්පනී මහත්මියගෙන් අහලා දැනගන්න. මේ දිවයිනක් විදිහට අපි ගොඩක් රඳාපා තිනවා මේ නැව් වෙනදම් හා සම්බන්ධව. ඉතින් මේ වගේ අනතුරු සිද්ධ වෙන එක අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා ගොඩක් කලාවට. ඉතින් ඒ දේවල් අතීතයේදීත් උනා දැන් වෙනවා ඒ වගේම වර්තමානයේදීත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මේ වගේ අනතුරු ඔබකෝ වගේ නවත්ත ගන්නෙ. එහෙම නැත්නම් ඒ වගේ අනතුරක් වුණා අපි කොහොමද දැන් අපි අපිට අපි දැක්ක සමහර ලූපෝල්ස් ඒ කියන්නේ සමහර සංවිධානාත්මක නොවුන නිසා අපිට වෙච්ච ගැටලු තිබ්බා පරිසරයට වෙච්ච ගැටලු එතකොට සමාජයේ ඒ අපේ මුහුදුබඩ ප්‍රදේශයේ හිටපු අපේ ජනතාවට වෙච්ච ගැටලු වලින් සමහර ගැටලු තිබ්බා. ඉතින් අපි කරන්න ඕනේ මේ වගේ අපේ දැන් මේ වගේ සමහර ගැටලු අපි කලින් ලැස්සි නොවුන නිසා වෙච්ච ගැටලු අපි ඉස්සරහට හදා ගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් නවත්ත ගන්න සහ වුණොත් අපි ඒකේ ඩැමේජ් එක අඩු කරගන්න එතකොට අපි ක්‍රියා කරන්න ඕන විදි තියෙනවා. ඉතින් එතකොට අපි මුලින්ම ගත්තාම අපි දන්නවා ඕනම අවධානමක් කියන්නේ ඕනම අවධානමක් අපි කල්මනා කරගන්න කල්මනාකරණය කරගන්න අපිට ලේසියම ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි මුලින්ම අපිට පුළුවන් ඒ අවධානමෙන් වළක්ව ගන්න. ඒ කියන්නේ මේ වගේ ඉන්සිඩන්ට් එකක් වෙන එක මේ වගේ සිදුවීමක් වෙන එක වළක්ව ගන්න ක්‍රම තියෙනවා සහ ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි ඒ වගේ දෙයක් වුණාට පස්සේ අපි කොහොමද ඒක කලමනාකරණය කරගන්නේ. එතකොට වෙන අවධානම අඩු කරගන්න පරිසරික බලපෑම මේ හැම දෙයක්ම අඩු කරගන්නේ කොහොමද කියලා.
එතකොට අපි මුලින්ම බලමු කොහොමද මේ වගේ අවදා කියන සිද්ධි වෙන එක වළක්ව ගන්න කියලා. එතකොට මෙතනදී ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වගේ සිද්ධි වළක්ව ගැනීමේ මූලික හැකියාව, ඒ කියන්නේ විශේෂයෙන්ම ඒක කරගන්න පුළුවන් ඒ නැවට ඒක පාලන අධිකාරියට. ඒ වගේම සමහර ක්‍රම තියෙනවා ඒගොල්ලොන්ට අපේ වරාය සහ අපේ රටත් එක්ක කතා කරලා ඒ වගේම අනිත් රටවල් එක්ක කතා කරලා ඒත් එක්ක අපිට මේක අපිට යම් තහවුරුකට මේ සිදුවීම නවත්ත ගන්න තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වලදී අපි මුලින්ම මම කරුණු කීපයක් මේ මෙතනදී කියනවා දක්වන්න කැමති. එතකොට අපේ තියෙනවා නීති පද්ධති, ජාත්‍යන්තර නීති පද්ධති තියෙනවා, ඒ වගේම අපේ දේශීය නීති පද්ධති තියෙනවා නිසා රෙගුලාසි. එතකොට අපි කරන්න ඕනේ මේ වගේ ඒ කියන්නේ මේ ෂිපින් ට්‍රේඩ් එක මේ අනවලඳම් කියන එක ලොකු ලොකු දෙයක්. ඒක ඒක අපි අපේ දිවෙනක් විදිහට අපේ මේක පිටසම් වැදගත්. ඉතින් එතකොට ඒ හේහා සම්බන්ධ සිදුවීම් සඳහා අපි අපේ ජාත්‍යන්තර සහ දේශීය ඊට අනුකූල අධිපති දේශීය නීති පද්ධති අප්ඩේට් කරන්නත් ඕනේ, ඒක යවත්කාලී කරන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි දැක්ක සමහර අපේ නීති පද්ධති වල තිබ්බා අඩුපාඩුලුකම්. එතකොට අපි කරන්න ඕනේ ඒ වගේ අඩුලුකම් හදා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඉස්සරහට මේ වගේ සිදුවීමක් වෙන එක නීත්‍යානුකූලව වළක්ව ගන්න. ඒ වගේම තමයි මෙතනදී තව දෙයක් තියෙනවා. අපේ තියෙනවා දැන් මේ නැවක් ගමනාගමනයේදී තියෙනවා last port of call සහ next port of call කියලා. ඒ කියන්නේ අවසාන අමුතුම් වරාය සහ ඊළඟ අමුතුම් වරාය කියලා. එතකොට අපේ රටේ වරාය පද්ධති එතකොට ඒ ජාත්‍යන්තරයේ අපේ ජාත්‍යන්තරව සහ අපේ රීජන් එකේ අපේ අපේ කලාපයේ තියෙන ඒ වරාය හා සම්බන්ධව හොඳ communication එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ වගේ risk එකක් තියෙන නැවක් එනවා නම් ඒ වගේ දෙයක් අපේ සැරිසරනවා නම් අපිට එතකොට අපිට ඒ සම්බන්ධව මූලිකව දැනුවත් වීමක් වෙන්න පුළුවන්. එතකොට එතකොට අපි ඒ තමයි ඊළඟ කරුණ. තව දෙයක් තමයි අපි අපේ රටට ඇතුල් වෙන ඒ නැව් වලට ගොඩක් තද නීති පනවන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඒගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ ඒගොල්ලෝ විනිවිද භාවයකින් කටයුතු කරන්න ඕනේ කියලා. මොකද එතකොට අපිට පුළුවන් අපේ රටට එන්න කලින් ඒගොල්ලන්ගේ ලොග්බුක් චෙක් කරන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට එතනින් අපි දැනගන්න පුළුවන් මේ වගේ නැවක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවද. එතකොට අපි මං කිව්වා කලින් අපි කමියුනිකේට් කරා නම් වරායවල් සමග අපිට සමහරට මේ වගේ සිද්ධි වෙන්න කලින් අඳුර ගන්න තිබ්බා. ඉතින් ඒ වගේ අපි ට්‍රාන්ස්පරන්සි එකක් තියාගන්න ඕනේ, විනිවිද භාවයක් තියා ගන්න ඕනේ මේ වගේ සිද්ධි වළක්ව ගන්න. එතකොට ඒ සිද්ධිය අපිට නැව පැත්තෙන් වගේම අපේ රට පැත්තෙනුත් මේ මෙහිදී ක්‍රියා කරන්න ඕනේ ක්‍රම කීපයක් තමයි මම කිව්වේ. එතකොට දැන් මම කිව්වා මේ අපේ අවුරුද්දකට නැව 5000ක් විතර එනවා. එතකොට මේ වගේ සිද්ධියක් වෙන එක සමහර වෙලාවට අපිට වළක්ව ගන්න බෑ. හැබැයි එහෙම වුණාට පස්සේ අපිට හානිය පාලනය කරන්න පුළුවන්. ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදි මොනවද? එතකොට අපිට මේ ඩැමේජ් එක එහෙම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදි මම කීපයක් කියන්නම්. මම අධ්‍යයනය කරපු දේවල් එක්ක මේ දවස්වල අපි දකිනවා. ඉතින් ඒතර මගේ අධ්‍යයනය කරපු දේවල් එක්ක මම දැකපු දේවල් කීපයක් තමයි අපි අපේ නීති වලට, අපේ දේශීය නීති වලට වගේම ජාත්‍යන්තර නීති වලට අපි ගොඩක් ඇඩිය වෙන්න ඕනේ. කියන්නේ අපි ඒ ඒවා අනුවම අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට සමහර වෙලාවට අපිට ඒ අපේ රෙගුලේෂන්ස් වල තියෙනවා ඒ වගේ දෙකින් අපිට හිම හානියක් වුණාම අපි ගන්න ඕනේ ක්‍රියා කටපාඩි මොනවද කියලා. ඒකට ඒව යටතේ අපි වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මේ වගේ සිද්ධීන් වලදී අපිට තියෙනවා සමහර මේ තාක්ෂණික ක්‍රම. ඒ තාක්ෂණික ක්‍රම වලින් අපිට පුළුවන් ඒ සහ ඒ ආම්පන්න වලින් අපිට පුළුවන් මේ අපිට වෙච්ච මේ සමහර ඩැමේජස් වළක්ව ගන්න පුළුවන්. එතකොට සමහර අපි කියනවා ඕල්ටර්නේටිව් මෙතඩ්ස් තියෙනවා. අපි දැන් මේ ඉදී පාවිච්චි කරපු සමහර හානි පූර්ණ කිරීම සඳහා පාවිච්චි කරපු සමහර ක්‍රියාමාර්ග අපි දන්නවා එච්චර සාර්ථකුනේ නැහැ. ඉතින් එතකොට ඒ වගේ දේවල් වලදී අපි ඒ වගේ අලුත් ටෙක්නොලොජිස් වලට ඒ වගේ අලුත් තාක්ෂණික ක්‍රමවේද වලට අනුගත වෙන්න ඕනේ, යවත්කාලීන වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි අපේ රාජ්‍ය සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ඒ වගේම අපි දැන් අද ගොඩක් NGOs තියෙනවා, ඒ වගේ ගොඩක් ප්‍රොෆෙෂනල්ස් අපේ මේ දැනුම සංහාරය තියෙන අපේ
තියෙනවා අපිට ගොඩක්. ඉතින් එතකොට අපි හැමෝම එකක් වෙන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කරන්න. එතකොට මම මෙතනදි කියන්න ඕනේ අපි හදන්න ඕනේ අපේ ඉන්න විශේෂඥයන්ගේ සංචිතය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා pool of expert. අපි මේ සංචිතයක් හදාගන්න. එතකොට මෙතනදි නීතිමය ගැටළු වලදී ඒ අදාළ නීති විශේෂඥයන්. සමහර වෙලාවට එක නීති විශේෂඥයන්ගේ දැනුම මෙතනදි මදි වෙන්න පුළුවන්. ඒ කෙනාගේ ඔපිනියන් එක ඒ කෙනාගේ අදහස නෙමෙයි වෙන එක්කෙනෙක්ගේ අදහස මෙතනට එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ සම්චිත් එක විෂය සම්බන්ධ අපි විශේෂඥයන්ගේ එක ගමනක් කරපුවාම අපිට පුළුවන් මේ ගොඩක් ප්‍රශ්න වලට මේ ඇති වෙන්න පුළුවන් මේ ප්‍රශ්න වලට ඇක්ටි විච්ච ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්. එතකොට අපි ඒ අපේ එනවර්මන්ට් ඉන්න පරිසර සාම්‍ය සම්බන්ධ කතා කරන විශේෂඥයන් ඉන්නවා. එතකොට අපේ ආර්ථික විශේෂඥයන් ඉන්නවා. ඒ වගේම සෞඛ්‍ය අංශය ඉන්නවා, සමාජීය අංශය ඉන්නවා. ඉතින් මේ හැමෝම එකට එකතු වෙලා ඒ කියන්නේ මේ වගේ දෙයක් අපිට තිබ්බනම් හරි ඉක්මනට අපි මේ මෙතනදී වෙන වෙන්න තිබේ සමහර සිද්ධීන් අපිට වළක්ව ගන්න පුළුවන්. එතකොට මෙතනදී ඇත්තටම කාර්යක්ෂමතාවයේ ගැටලු එතකොට අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අපි ඒකට කියනවා lessons learned from failures කියලා. අපි වෙච්ච වැරදි වලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි දැන් අපි දන්න අපිට මීට කලින් මේ වගේ සිද්ධීන් වුණා. එතකොට අපි කරන්න ඕනේ අපි එතනදී යම් කිසි දෙයක් මේ වගේ දේවල් දැම්මා. මේ කියපු සමහර දේවල් ඒ කාලෙදී අපි හදාගෙන තිබ්බනම් අපිට මේ විච සිද්ධියෙන් වෙච්ච හානිය අඩු කරගන්න තිබ්බා. ඉතින් අපේ අපේ රටේ තියෙන මේ මේ අපිට තියෙන හොඳ විශේෂඥයින් අපි දන්න අපේ දැනුම ගොඩක් අධිකයි අපේ විශේෂඥයින්ගේ. ඉතින් ඒ වගේ අයගෙන් අපි ප්‍රයෝජනයක් ගන්න ඕනේ මේ වගේ හානිය පාලනය කරගන්න පාලනය කරගන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ මේ වගේ අපේ ලෝකෙම ගත්තාම මේ ෂිපින් කියන දේ මේ නාවික වෙළඳාම කියන එක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඉතින් එතකොට අපේ තියෙනවා හොඳට දියුණු වූ ජාත්‍යන්තර ක්‍රමවේද මේවා කන්ට්‍රෝල් කරගන්න. එතකොට දැන් අපේ ඒ සමහර ජාත්‍යන්තර ක්‍රමවේද අපේ රටට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ තියෙන මේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා මම කියවා වගේ මේ අපේ pool of experts ලාගේ එතනින් හැමෝගෙම අපේ මේ දැනුම අරගෙන අපිට ඒක එකතු වෙලා මේ වගේ ක්‍රමවේදයන් අපේ රටට ගැලපෙන විදිහට හදන්න පුළුවන්. හැබැයි ඒ ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුගත වෙලා. ඒ වගේම තමයි තව මම දැකපු අඩුපාඩුවක් තමයි අපිට අපේ දැන් අපි දන්න මේ වගේ හානි වලින් අපිට වෙන පාරිසරික ගැටලු ගොඩක් තියෙනවා. හැබැයි මේ පාරිසරික ගැටලු අපිට ඒවා විශ්ලේෂණය කරන්න අපේ රටේ තියෙන එක මේ විද්‍යානුකූල දැන් අපි පරීක්ෂණය කරන උදදී එතකොට මම දැකපු එක අඩුපාඩුවක් තමයි අපිට තියෙන බේස්ලයින් ඩේටා. ඒ කියන්නේ අපි ගාව සමහර ප්‍රාථමික දත්ත තියෙනවා. ඒ සමහර එන්වයරන්මන්ට් එක කියන්නේ පරිසර පද්ධති වල ඒ ජීවත් වෙන සත්තුන්ගේ යවට පරිසරයේ අපිට ප්‍රාථමික දත්ත නැහැ සමහරවිට. ඒ වගේ තමයි ඒ ප්‍රාථමික දත්ත තිබ්බට අපිට නැහැ ඒව කාලයක් කාලයක් එක්ක වෙනස් වෙච්ච විදිහ. ඒ කියන්නේ දැන් මෙතනදී මෙතනදී වෙච්ච ඒ හානිය දැනගන්න අපිට දැනගන්න වෙනවා කාලයත් එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ. අපි දන්නවා මේ කාලේ අපේ වර්ගම් කාලේ. එතකොට සමහර ලාවට තියෙන වර්ගම් කාලේදී අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් අපිට හිතන් වෙන්න පුළුවන් සමහර පරිසරික සිද්ධීන් වෙනවා. ඉතින් එතකොට එහෙම වෙලාද නැත්නම් මේ හානිය නිසා වෙච්ච දේවල්ද ඒ වගේ දේවල් අපි දැනගන්න නම් අපිට තියෙන්න ඕනේ අපේ දත්ත ගබඩාවක්. ඒ දත්ත ගබඩාවේ අපේ ඒ දත්ත වල තියෙන ඕනේ මොනිටරින් ඩේටා. අපි කියන ඒවා දීර්ඝ කාලීනව අධීක්ෂණය කරපු ඩේටා. දත්ත. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් හරියට අපිට දැනගන්න පුළුවන් මේ සිද්ධීන් වෙලා තියෙන්නේ මේ නැවේ නැත්නම් මේ වගේ සිද්ධියක් නිසා වෙච්ච හානියක්. එහෙම නැත්නම් නැත්නම් ඒක අපේ දැනට මේ යන පාරිසික අපේ යන සිද්ධිත් එක්ක අපේ ස්වභාවික පරිසර පද්ධතියේ වෙන වෙනස්කම් එක්ක වෙන දේවල්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට අපි ගාව දත්ත තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ කරුණු ටික තමයි මම අද වශයෙන්ම මේ දවස්වල අපි තියෙන ගොඩක් සංවාද තියෙනවා. එතකොට මේ සම්බන්ධව ලියවුණු දත්තත් එක්ක ඒවත් එක්ක මම මේ සම්බන්ධයෙන් මම දැකපු loopholes ඒ කියන්නේ අපේ අඩුපාඩුත් එක්ක මේ වගේ සිද්ධි ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධියක් වළක්ව ගන්නයි ඒ වුණාට පස්සේ අපි කොහොමද ඒක පාලනය කරගන්නේ කියන එකට මම දැකපු දේවල් ටිකක් තමයි මම මේ කියුවේ. මම හිතනවා මේ ඒක මේ 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 කරුණුවයි යම් කිසි දවසක් වෙයි කියලා.
බොහොම ස්තුතියි ආචාර්ය කල්පනී මහත්මිය. මම ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන කැමති ආචාර්ය ලංකා මහත්මිය වෙතට. ඔබතුමගේ පළවෙනි කතාවේදී සඳහන් කරා මේ සාගරය සහ ඖෂධ සම්බන්ධයෙන්. මම ඔබතුමින් කෙටි පිළිතුරක් ගන්න කැමති මේ සාගරය අනාගතයේ ඖෂධ ගබඩා ලෙස හඳුන්වනවා අපි දැකලා තියෙනවා. එතකොට මේ පිළිබඳව ඔබගේ තියෙන අදහස මොකක්ද? මට කියන්න තියෙන්නේ අර කප්පුකක් කියපු එකේ මේ ලොකුම දෙයක් සිද්ධ වෙන්නේ මේ ඖෂධ විදිහට. දැන් මම ඇල්ගොලොජි කියන විෂය අපි සිසුන්ට විශ්වවිද්‍යාලේ තුරු ගන්නකොට මම කියන එකක් තමයි මේ ඇල්ගී ආදී හෙල්දි ෆුඩ් ඉන් ද 21st century කියලා. ඒ කියන්නේ මේ මුහුදු පැලෑටි මේ ඇල්ගී කියන විශේෂ ගත්තොත් එහෙම නැත්නම් මුහුදු තව විවිධ පැලෑටි ගත්තොත් මේම අපි දන්නවා පරිසාගර පරිසරයේ කෙටි පිළිතුරක් අපේක්ෂා කරපු නිසා මම කෙටියෙන් කියන්න. එතකොට සාගර පරිසරයේ තියෙන ජලජ පරිසරයක් නිසා මේ ඇල්ගී වගේ ශාක විසරණය හරහා විශේෂයෙන්ම ඒගොල්ලෝ පරිසරයේ තියෙන අර බොහෝ දේවල් අවශෝෂණය කරනවා. මේක හොඳ පැත්තත් නරක පැත්තත් දෙකම තියෙනවා. මොකද විශේෂ හානිකර දෙයක් තිබුණොත් ඒගොල්ලෝ අවශෝෂණය කරනවා. ඒ වගේම මං කියවා සාගර පරිසරය කියන්නේ අධික ලවණ හොඳ පෝෂණ ගුණයන් තියෙන එකක්. ඉතින් මේ ඇල්ගී වගේ දේවල් ඉතාමත් රිච්ින් මේ මේ එලිමෙන්ට්ස්. එතකොට අන්නේ නිසා අපි කියනවා දැන් අපි සාමාන්‍ය මේ අපි ආහාර ගන්නකොට අපි කියනවා කොලෙස්ටරෝල් සහිත බොහෝ ආහාර තියෙනවා. ඒක හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඒක සීන් සහිත ආහාර තියෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. අපි හොඟ දේවල් කරා. හැබැයි මේ ඇල්ගී වගේ මේ මුහුදු පැලෑටි ගත්තහම මේ වගේ කොලෙස්ටරෝල් ෆ්‍රී. එතකොට ෂුගර් ෆ්‍රී. මොකද ඒ වගේ තියෙන අපිට ඇත්තටම හපත් දේවල්. අර මං කිව්වා වගේ අපිට අර හානිකර විෂ සහිත දේවල් මේව ඇබ්සෝබ් කරගෙන නැත්නම් එහෙම නැත්නම් ඒ වැනි දේවල් අපිට අයින් කරලා මේව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් ඉතාමත්ම හෙල්දි. ඒ හෙල්දි කියන එකේ අදහස එතකොට ඒ වැනි ආහාර ගත්තොත් අපි මේක ඖෂධයක් අපි ඖෂධයක් ගත්තා වගේ තමයි. ඒ වගේම ගත්තහම දැන් ඔය කොරල් පරයි ස්පොන්ජි වගේ දේවල් මං කිව්වා ඒ වගේ දේවල් වලින් දැන් ලෝකේ විශාල වශයෙන් දැන් වේදනානාශක විදිහට අපිට දෙන්නේ ශාක වලින් මල් වලින් වගේ දැන් එක්ස්ට්‍රැක්ට්. නමුත් මෙවැනි වේදනානාශක වලට දැන් තියෙන ප්‍රතිරෝධීතාවය හුඟක් අඩු වෙලා තියෙනවා. හැබැයි දැන් මේ ස්පොන්ජ් වගේ දේ පොරල් පර වගේ දේවල් වලින් ශ්‍රාවය කරන විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා විශේෂයෙන් බැක්ටීරියා හා වෛරස් වලට ප්‍රතිරෝධීතාවය දක්වන තත්ත්වය හඳුනාගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන් විද්‍යාඥයෝ ඒ වගේ දේවල් පරීක්ෂණ කරනවා. ඒ වගේම ගත්තම මුළු මොලෙස්කාවන් අපි දන්නවා ඔය බූවල කොරල් බූ වගේ සත්තුන් විෂ සහිත ද්‍රව්‍ය සික්‍රීට් කරනවා. නමුත් ඒ විෂ වැදගත් වෙනවා අර පිළිකා අනාශක වගේ දෙයක් වගේ ඖෂධ හදන්නට. එතකොට මේ ඖෂධ වල තියෙනවා ඇන්ටි බැක්ටීරියල්, ඇන්ටි ඉන්ෆ්ලමේටරි, ඇන්ටි පැරසිටික් ක්‍රියාකාරීත්වයන් තියෙනවා. ඒ වගේම මම ඔබට හිතන්න කාරණයක් කියන්නම් මේ මුහුද කොයිතරම් ඖෂධ ගබඩාවක්ද කියනවනම් ඇත්තටම අපි දන්නවා අපි මුහුදට ගියපුවාම අපේ මානසික සුවය පුදුමාකාර විදිහට අපිට මානසික සුවයක් ඇති කරගන්නවා. මේ මුහුදු තරංග වල තියෙන ශබ්ද ඒ වගේම මුහුදේ තියෙනා වූ ඒ එන්න අපිට ඒ සුපහසු සුළඟත් එක්ක ඒ වාෂ්පත් එක්ක එන ස්වභාවය මේක මානසික සුවය ඇති කරන්න හොඳම පරිසර පද්ධතියක් කියලා තමයි අතරම මනෝ වෛද්‍යවරුන් පවා කියන්නේ. එතකොට අපි දන්නවා අපි තව ආකාරයෙන් අපි අහලා තියෙනවා මුහුදේ නාපුනම් බොහෝ ලෙඩ හොද වෙනවා කියලා. ඒ කියන්නේ අපි දැන් විශේෂයෙන්ම සෙම වගේ රෝගී තත්ත්වයන් ගත්තොත් ඒ වගේම විවිධ හන්දිපත් අමාරු වගේ දේවල් ගත්තහම මුහුදේ නාපුනම් මුහුදේ පීනු කටේ කරනවා මේ දේවල් අඩු වෙනවා. එතකොට අපි ඒ අනුව දැන් වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ රීක්‍රියේෂන් ලැකේ මෙවැනි දේවල් වලදී ගත්ත මුහුද කියන්නේ ඉතාමත් හොඳ අපිට ඖෂධයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි. කෙටියෙන් කියපු නිසා අහපු නිසා මම එතනින් නවතිනවා. මං කිව්වෙ තව එක දෙයක් කියන්නම්. අපි දැන් විශේෂයෙන් දැන් තියෙන හොඳ ප්‍රවණතාවයක් ඔය ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන එක. ඉතාමත් මේ රූපලාවන්‍ය කටයුතු වලදී කතා කරන ඒ බහුවම කතා බහට ලක් වෙන ඒ වගේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර මේ deficiency වීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් ගැන කියනකොට omega 3 fatty acid. ඉතින් වෙලාවට මේවා ලබා ගන්නෙ fish ලගෙන් ගන්න oil වලින් තමයි. ඒක එහෙම ගත්තාම ඖෂධ ගබඩාවක් තමයි. බොහොම ස්තුතියි මහත්මිය. හොඳයි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ මම යොමු වෙන්නේ චන්න සුරවීර මහත්මයාට. චන්න සුරවීර මහත්මිය අපි මේ දවස්වල දකිනවා මේ සත්තු මුහුදු වලට ගොඩ ගන්නවා. සතුන්ගේ මැරිච්ච සතුන් අපි දකින්න ගොඩ බීමට ගොඩ ගන්නවා. ඒ වගේම රෝගී වෙනු සතුන් මේ දිනවල ගොඩ බීමට පැමිණෙනවා. එතකොට මහත්මයා එක් ස්ටෝරි නෞකාව හෝ වෙන්න පුළුවන් වෙනත් හෝ පරිසර සිද්ධියක් හෝ වෙනත් අඳුරු වලින් හෝ වෙන්න පුළුවන් මෙලෙස ගොඩ බීමට මේ දිනවල පැමිණෙන සතුන් මිනිස්සු අපි දකිනවා සමහර අය අතපත ගන්න යනවා. එතකොට මේ වගේ සතුන් අපි දැක්කම මොකද්ද කරන්න ඕනේ ක්‍රියාමාර්ගය? මොකද්ද කරන්න ඕනේ පළවෙනිව
මේ සතෙක් අපට හමු වුණාම මුහුදු වෙරළදී ඊට පස්සේ මම ඔබතුමාගේ අහන්න කැමති ඒ වගේම මේ දිනවලදී ඔබතුමා කොහොමද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිහට සාගරය සම්බන්ධයෙන් ඔබතුමාට දෙන්න පුළුවන් අදහස මොකක්ද හොඳයි මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේ සතුන් ගොඩක් වෙලාට අපේ ලංකාවේ සිංහල මිනිසුන්ගේ අපේ හැටික් තමයි මොනහරි අනතුරකට පත් වෙච්චාම ගිහින් අපි උදව් කරනවා උදව් කිරීම ලොකඩම තියෙනවා ඉතින් ගොඩක් උදව් කිරීමේ හැට ගොඩක් කැපති මිනිස්සු තමයි මේ ඉන්න ලංකාවේ ඉන්න ලංකා ශ්‍රී ලාංකිකයෝ ගොඩක් වෙලාට උදව් කරනවා මේ උදව් කරන්න ගියම මේ සත්තු වෙනුවෙන් පවා උදව්වට යනවා ඉතින් සමහරක් වෙලාවට දැන් අපි දන්නවා දෙයක් මේ සමහරක් වෙලාවට මේ අනතුරකදී වුණා සිදුවන කියන්නේ මේ මාර්ග අනතුරකදී වුණා සිදුවෙච්චාම මාර්ග අනතුර කරුණාත් ඒකට උදව් කරලා ඒගොල්ලෝ දාගෙන කියන්නේ රෝහලක් දක්වා ගෙනියන්න පවා අපේ මිනිස්සු පසුබට වෙන්නේ නැහැ නමුත් ඒකෙන් සමහරක් වෙලාවට හරියට නොදැන කරන වැඩ නිසා සමහරක් වෙලාවට මේ ඒ පුද්ගලයාගේ අනතුරට ලක් වෙච්ච එකනට ජීවිත කාලයම වන්දි ගෙවන්නත් තෙච්ච වෙලාවල් තියෙනවා හැබැයි අපි කරන්නේ ඒක සත්භාවයෙන් හොඳ භාවයෙන් හොඳින් කරන්නේ ඉතින් ඒ වගේ මෙතනදීත් ගොඩක් වෙලාවට අපිට කියන්න ඕනේ මේ සමුද්‍රයේ සිදුවන අනතුරවලදී ගොඩක් වෙලාවට මේ සංචරණ කරන්න පුළුවන් සතුන්ට සිදුවන අනතුරවලදී ඒ සත්තු මැරිලා ගොඩක් වෙලාවට ගොඩබිමට එනවා මැරිලා ගොඩබිමට ආපු සතෙක් නම් ඒ සතා ඉතින් අපිට අපහු ජීවත් කරවන්න බෑ නමුත් ඒ වගේ සතෙකුට අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ සතා පිළිමදවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් තරම් ඉක්මනට දැනුවත් කරන එක තමයි ඉතාමත් හොඳම දේ. එතකොට අපිට පුළුවන් වෙනවා අපි අනිවාර්යයෙන් මේ වගේ සතෙක් හම්බුනහම අපි මේ සතා මැරිලා තියෙන මොන හේතුවෙන්ද කියන එක සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වලා බලනවා. එතනදී අපි තොරතුරක් හරි මොන හරි විශේෂ දෙයක් අනාවරණය කරගත්තොත් ඒ වෙනුවෙන් අනෙක් සතුන් වෙනුවෙන් අපිට ඒ සත්තුන්ට එහෙම දෙයක් නොවෙන්න කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන්ද මැරිච්ච සතෙක් වුණත් හම්බෙච්ච අවස්ථාවකදී දැක්ක අවස්ථාවකදී ඒ පිළිබඳ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපි එහෙම නැත්නම් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොලිසියට වෙන්න පුළුවන් ඒ වගේ මොන හරි වගකීමක් තියෙන ආයතනයකට එහෙම නැත්නම් විශේෂයෙන්ම තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරි මහත්මයාට වෙන්න පුළුවන් ළඟම ඉන්න කෙනා ඒ ග්‍රාම නිලධාරි මහත්මයාට කියලා ඊළඟ ප්‍රාදේශීය ලේකම්තුමා හා තුමිය හරහා අපිට මේ ඒ තොරතුරු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණොත් අපිට ඒ සත්තු සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් වෙනවා මෙරළු සතෙක් සම්බන්ධ වුණත් ඒ වගේම තමයි අනතුරට ලක්විච්ච සතෙක් මෙරළ නැති වෙන්න පුළුවන් අනතුරට ලක්විච්ච සත්තු ගොඩක් වෙලාවට අපිට හම් වෙන මොහොතේදී මේ මොහොත වෙරළ ආශ්‍රිතව මොහොතදී හම් වෙච්චේමත් ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට අපිට ගෙනලා බාර දෙනවා ඒතකොට අපි ඒව සත්තු සම්බන්ධ ප්‍රතිකාර කරනවා අපිට හැකියාවරකින් ඒ වගේම තමයි මේ පහුගිය කාලේ මම කියන්න කැමති එක සිද්ධියක් වුණා පයිලට් ප්‍රේයර්ස්ලා කියලා කියන සත්තු කණ්ඩායමක් මේ බස්නාහිර මුහුදු තීරයට පැමිණියා මේ හිතට ටිකක් කියලින් මම කියන්නේ මොරටුව පැත්තේ ඉඳලා ඒ ප්‍රදේශයට පැමිණියා සත්තු විශාල සංඛ්‍යාවක් ආවා 100ක විතර වගේ සංඛ්‍යාවක් ආවා ඒ සත්තු රංචුවක් විදිහට තමයි ගමන් කරන්නේ ඒගොල්ල කණ්ඩායමක් විදිහට ඉන්න සත්ව කණ්ඩායමක් මේගොල්ල මේ ඒ මුහුදේදී විච ස්වභාවයත් එක්ක ගොඩක් වෙරළට ආවා වෙරළට ආවම අපේ කට්ටියත් මේ කොරෝනා තත්ත්වයට යටතේ වුණා ගිහිල්ලා අපේ ලාංකිකයෝ ඒ ප්‍රදේශීය කට්ටිය ගිහිල්ලා මේ සත්තු මුහුදට තල්ලු කරන්න ගොඩාක් උත්සාහ කරා ආපහු මුහුදට පලයල්ලා කියලා. ඉතින් එතනින් සත්තු හතර පහ දෙනෙක් මිය ගියා. ඒ කියන්නේ එක සතෙක් ඒ අවස්ථාවදී වගේම. ඉතින් මේකෙදි අපි සමහරක් වෙලාවට ඒ ක්‍රමවේද දන්නේ නැහැ මේ සතෙක් සම්බන්ධව කටයුතු කරනකොට ඒ සතා සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය එමත්නම් ඒ ක්‍රමවේදේ නොදන්නාකම නිසා සමහරට ඒ සත්තුන්ට හානියක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙදිත් ගොඩක් උදව් කරා නමුත් ඒ වගේ සතෙක් එහෙම ආවොත් එහෙම ගොඩක් වෙලාවට රැල්ලත් එක්ක රැල්ල ගොඩට එනවත් එක්ක තමයි සතා මුහුදට යොමු කරන්න ඕන. අන්න ඒ වගේ රැල්ල ඇවිල්ලා යනවත් එක්ක යොමු කරන්න ගියොත් එහෙම ගැටලුවක් වෙනවා. ඉතින් ඒ වගේ සතෙක් උස්සගෙන යන්න බෑ. ඊළඟට ඒ වගේ සත්තුන්ට දේහයේ බරින්ද ගොඩක් වෙලාවට අභ්‍යන්තර අවයවන්ට ගොඩක් හානි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වෙලා සතුන්ගේ ජීවිතවලට හානි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඉදිරිත් කටයුතු කරා. ඉතින් හොඳ වැඩේ තමයි මේ වගේ අවස්ථාවකද විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරොත් ඒ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඒ විෂය සම්බන්ධව දැනුමත් තියෙන නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුනොත් අපිට දෙපාර්තමේන්තුව තුළ නැතුනොත් අපි දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන විශේෂඥයෝ ඉන්නවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි තනියම නෙමෙයි මේ කටයුතු කරන්නේ හැම එකක්ම අපි මේ අපිට උදව් කරන අපිත් එක්ක ඉන්න මේ ලංකාවේ ඉන්න වැඩ කරන විශේෂඥයෝ ඉන්නවා. ඒගොල්ලත් එක්ක එකතු වෙලා තමයි අපි මේ කටයුතු කරන්නේ. සමහර කට අපි ඔක්කොම දන්නේ නැහැ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැමදේම දන්න කට්ටිය නැහැ. නමුත් ඒ වුණාට අපි හැමෝම එකතු වෙලා මේ රටේ සම්පත් අපේ නීති ක්‍රමවේද අපි දන්නවා. ඊළඟට ඒත් එක්කම අපේ ක්‍රියා කර යුතු විදිය දන්නවා. එතකොට අපි මේ පුජ්‍යලයුත් එක්ක එකතු වෙලා අදාළ විශේෂඥයොත් එක්ක එකතු වෙලා ඒ කටයුතු අපිට කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අර පහුගිය අවස්ථාවේදීත් අපිට ගොඩක් වෙලාවට මේ සම්බන්ධව කටයුතු කරන ලංකාවේ ඉන්න මේ තල්මස්සු සහ
මේ ඒ වගේ සමුද්‍ර ශීරපයින් සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන් කීප දෙනෙක් අපිට ගොඩක් අය මේ සම්බන්ධව අපිට උදව් වුණා කටයුතු කරා ඒත් එක්ක ගිහිල්ලා අපි මේ වැඩ කරලා ඊළඟට විශේෂ මෙතනදී නාවික හමුදාව සහ කෝස්ට් ගාඩ් එක අපිට පීටර් ආවා ඒකින්ද ඒත් එක්ක එකතු වෙලා ප්‍රදේශවාසීන්ත් ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි අපි මේ සත්තු මුදට මුදා හැරි ඉතින් මෙතනදී ඇත්තම වැදගත් වෙනවා එකක් මේ 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 වගේ සතු අනුව කටයුතු කරනකොට කොයි විදිහටද කටයුතු කරන්න කියන එකත් ඒක දැනුවත් කිරීම වැදගත් වෙනවා අපි නොදන්න දෙයක් කරන්න කියලා සතුන්ට හානියක් වෙනවට වඩා දැනුවත් කරලා ඒ කට්‍යත් එක්ක එක එකතු වෙලා මේ කටයුතු කරන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මම හිතන විදිහට ඊළඟට දුලංජ මගේ තවත් ප්‍රශ්නයක් ඇහුවා මට පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න පුළුවන් මට विशेष वनजीवी संरक्षण डिपार्टमेंट මේක මුළු මහත් ශ්‍රී ලංකාවේ අපි හැමෝගෙම වගකීමක්. අපි හැමෝගෙම සම්පතක් මේ අපි රකින්න. වන්ජීවි දෙපාර්තමේන්තුවේ පුද්ගලින් නිලධාරීන් කණ්ඩායමකට විතරක් මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුළු ලංකාවෙම ඉන්න ඔක්කොම මේ සඳහා එකතු වෙන්න ඕන. අපි හැමෝම එකතු වෙලා මේ අපේ සම්පත අපේ දෙයක් විදියට මේක රැකගත්තොත් තමයි අපිට මේක ඉදිරියට තවදුරටත් ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතනදී සමහර පුද්ගලයෝ අපේ ඉන්න මේ පටු වාසි ලාභ අරමුණු සඳහා आत्मार्थकामी वेड संहार गुड़ाक हानिदायक उद्गत विलाना पुदे गे मेक अभी संरक्षण क्रम वेदे सन्हाय अंड संरक्षण अभी मेगत मेक इधरगिनी कदम अभी वटनाक अभी मेगत कदम मे की लुकम कार्य मे संपत् रेगा मे संपत्ति भावता करला अभी एतर गे मे वनजीवी वन संपत्ति विशाल मे विदेश विनिमय कपेरटर लभन संचार कर्मांत वस्ते गेम ईनाट समुद्र शीरपाई संबंध गेम थलमसु नरबीम डोलफिन नरबीम इवागे कटे सह गुडाट विदेशी प्योर लंकावटेन एक् कोरल पर आश्रित किमी बल इलांट गुड़ा दीवाट मे लंकावट विदेश विरले रिला वेरले तीन मुसम लुड़ाक इलांट विरला वेरले जल क्रीडाकर गुड़ाक लंकावट मे अपे वन संपत्ति पारसरिक संपत्ति अभी मे लभ मेमी तिरसार विधि भावता कर प्रयोजन गंडना अभी मेक गुड़ाक वेदगा मेक अपे देखला අපේ සම්පත අපේ දෙයක් කියලා හිතලා අපේ කියන හැඟීමෙන් කටයුතු කරනවා නම් අපි ඔක්කොම එකතු වෙලා ගොඩක් අය එහෙම කටයුතු කරනවා. ඒකෙන් තමයි අපිට තොරතුරු ලබා දෙන්නේ වන්ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව උදව් කරන්නේ. ඉතින් මේ ගොඩක් අපේ ජනතාව එහෙම උදව් කරලා කටයුතු කරනවා. නමුත් අපි ඔක්කොම තව මීට වඩා හොඳට මේ සම්බන්ධව අපේ කියලා හිතලා අපේ දෙයක් විදිහට සලකලා කටයුතු කරනවා නම් මම හිතන්නේ අපිට මේ වන්ජී සම්පත් අපේ ඉදිරි පරම්පරාවල් ගණනාවක් සඳහා ඉතුරු කරලා කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒක තමයි මම ඉල්ලා සිටින්නේ සිරු දෙනාගෙන්ම අපිට ලබා දෙන්න සහයක විදිහට මට ඉල්ලා සිටින්න තියෙනවා. බොරිස්තුතියි. බොහොම ස්තුතියි චන්න මහත්මයා ඔබතුමාගේ පිළිතුරට. අපේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ ආචාර්ය ලංකා මහත්මියට. අපි අහන්න කැමති අපි දන්නවා ඔබතුමිය බොහොම තරුණ තරුණියන් සමග වැඩ කරන විශ්වවිද්‍යාලය සහ ඒ පිටත එතකොට මේ මේම තරුණ පරපුරේ නැබුරු කොයි වගේද මේ සාගරයේ සහ එහි තියෙන පරිසර පද්ධතිය සහ ඒ සම්බන්ධයෙන් කොහොමද උන් සම්බන්ධ වෙන්නේ උන්ට ඒ සඳහා තියෙන අවස්ථා මොනවද එහෙම කටයුතු වලට සම්බන්ධ වෙනවද මෙන්න මේ මම ප්‍රශ්නෙට මම ඔබතුමගේ පිළිතුරක් ගන්න කැමැති ඒ වගේම අපිට ප්‍රශ්නයක් කොමලා තියෙනවා අපගේ ටික සම්බන්ධ වෙලා ඉන්නාගේ ඇල්ගී වලින් සදන ආහාර මොනවද කියන මම හිතනවා මේ ප්‍රශ්න දෙක ඔබතුමියට प्रश्न उत्तर मट दिनेटिव उत्तर तरुण परंपरा मेकड़े नो अपे दुलांज की मम नियोजने सागर विश्वविद्यालय वृत्ति मे वशन එතකොට අපේ විශ්වවිද්‍යාලයේ බොහොමයක්ම උපාධි පාඨමාලාවන් තියෙන්නේ මේ සමුද්‍ර ආශ්‍රිතව.
උදාහරණයක් ගත්තොත් fisheries and marine science degree program එක aquaculture and seafood technology වගේ coastal resource coastal and aquatic resource management ඒ වගේම logistic and marine transportation කියන එක ocean එක ඉතින් මේ වගේ උපාධි මම කියන්නේ අපි විශ්වවිද්‍යාලය ඒ වගේම තවත් රුහුණ විශ්වවිද්‍යාලය මම දන්නා වයිබ විශ්වවිද්‍යාලය ඒ වගේම යාපන විශ්වවිද්‍යාලය මේ වගේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම මේ සමුද්‍රීය ආරක්ෂක මේ සමුද්‍රයේ ආශ්‍රිත කිරණ ගොඩනැගුණු උපාධි පාඨමාලාවන් තියෙනවා මේ හැම දැන් මම දැන් මගේ අත්දැකීමෙන් අපේ විශ්වවිද්‍යාලයට ගත්තහම ඇත්තටම අපිට දැන් වර්තමානයේ වෙනකොට ඉතාමත්ම සාධනීය මට්ටමක තියෙන්නේ ශිෂ්‍යයන්ගේ ඉල්ලීම. ඒ කියන්නේ ඔවුන් මේ සඳහා යොමු වෙන්නට තියෙන ඔවුන්ගේ කැමැත්ත සහ ඇප්ලිකේෂන් ඉල්ලුම් පත්‍ර. ඉතින් අපිට ඇත්තටම අපිට උනත් අපිට තියෙන සම්පත් ප්‍රමාණය මත අපිට ඒ ඉල්ලන ප්‍රමාණයට අපිට සැපීම දෙන්න බැරි වෙලා තියෙනවා මේ වෙන විට. ඒක යම්කිසි කණගාටුවක් කාරණයක්. නමුත් අපි ඉදිරියේදී ඒ තත්ත්ව පුළුවන් තරම් අපේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් විශ්වවිද්‍යාලයේ තියෙන ෆැසිලිටීස් වැඩි කරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ ඉල්ලුමට පුළුවන් සැපයම ලබලා දෙන්න. ඒ කියන්නේ ඉතාමත්ම සාධනීයයි. ඇත්තටම මේ ගැන කියනකොට මට කියන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි දැන් ඔබ වගේ මේ තරුණ පරම්පරාවේ පිරිස එකතු වෙලා මේ තියෙන මේ ඔබ දැන් එකතු වෙලා තියෙන මේ සංවිධානයේ හරහම මේ අද දවසේ මේ සාගර දිනේ ලෝක සාගර සම්පූර්ණ දිනේ තේමා කරගෙන මේ කරන දැනුවත් කිරීමේ වැඩසටහනත් අතරම අප දකින්නේ තාමත් සුභවාදී සාධනීය ක්‍රියාවලියක්. එතකොට ඒ තරුණ කරපුරේ එවැනි දෙයක් සිටීම එවැනි දෙයකට යොමු වීම මේ විදිහට ඒකට සම්බන්ධ වෙලා ඉන්න පිරිස සම්බන්ධ කරගෙන මේ පරිසරය දැන් සමාජයේ දැනුවත් කිරීම කියන එක තාමත් යහපත් අපි අගය කරන්න ඕන අපි හොඳ දේවල් නිරන්තරයෙන් අගය කරනවා. අතරම මම ඒකට ගරු කිරීමක් වශයෙන් තමයි අද දවසේදී අපි ඉතාමත් කාර්යබහුල වුණ උදේවරුවේදී සාගර විශ්වවිද්‍යාලයේ වශයෙන් අපිත් අන්තර්ජාතික සමුලුවක් අතරම වෙනා එකක් අපි සංවිධානය කරලා අන්තර්ජාතික TBTI කියන ආයතනයේ හරහා ඔවුන්ගේ World Ocean Week කියන ප්‍රෝග්‍රෑම් එක හරහා සම්බන්ධ වෙලා අපි ඉතාමත් මං හිතර හැටියට අපි ඉතාමත් සාර්ථක සම්මන්ත්‍රණයක් විනායකක් කළා. ඉතින් ඒ වුණත් අපි අතර මම මේ දෙයට වුණත් ඔයගලන්ට ගරු කිරීමක් වශයෙන් තමයි මොකද මේක ඉතාමත්ම වැදගත් මේ දැනුවත් කිරීම කියන එක. ඒ වගේම ගත්තහම අර චන්න මහත්තයා ඉතාමත්ම නිවැරදිව පැහැදිලිවම කිව්ව අවස්ථා කීපයකදීම එතුමා මම මන් දන්න තරමිනුත් අතර අපේ විශ්වවිද්‍යාලයේ ළමයි පව පුජ්‍යලකව එතුමා විසින්ම ඒ සුපර්වයිස් කරන රිසර්ච් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම එතකොට වයිම් විශ්වවිද්‍යාල විවිධ විශ්වවිද්‍යාල සිසුන් ඒ වගේම නාර ආයතනේ ඒ වගේම මේ සමුද්‍රීය සංරක්ෂණ ආයතනේ මේ පාකේන ආයතනේ ඒ වගේම ඉතින් මේ වගේ ආයතනවලට තරුණ පිරිස් සම්බන්ධ වෙලා සයන්ටිස්ලා විදිහට ඒ වගේම ශිෂ්‍යයන් විදිහට ඒවට සම්බන්ධ වෙලා ඉතාමත්ම හොඳ මේ සමුද්‍රීය පරිසර සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ එකතු වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මම නම සඳහන් කරාට කමක් නැහැ කියලා. දැන් මේ බ්ලූ රිසෝස් ට්‍රස් කියන ආයතනය ඒ වගේම මේ ෆර්ල් ප්‍රොටෙක්ටර්ස් කියන මේගොල්ලෝ එක්ක අපේ දරුවන් අපි දන්නවා ඒගොල්ලෝ අර මෙවැනි ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මේ වෙරළ ආරක්ෂණ කටයුතු වලට යෙදিলা අපි තාමත්ම හොඳ ප්‍රවණතාවයක් දකිනවා. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ වුණත් මට මතකයි අපේ ළමයි මේ මීපා කියන ආයතනය සමග එකතු වෙලා සමුද්‍රයේ වෙරළ සංරක්ෂණ ක්‍රියාවලියක්ම ඒගොල්ලෝ සිද්ධ කරා. ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කිරීම සම්බන්ධයෙන් ඒ වගේ වෙරළේ තියෙන විවිධ අපද්‍රව්‍ය එකතු කිරීම විවිධ ක්‍රියාදාමයන් සිද්ධ කරා. ඒ වගේම දැනුවත් කිරීම පුවරු සවි කළා. ඉතින් මේ වගේ ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අර ඒගොල්ලන්ගේ තියෙන ප්‍රවණතාවයට අත්තරම වගේ අපිට දැන් දෙන්න තියෙන අපිට තියෙන අවස්ථාව තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම මම ගත්තහම දැන් සමුද්‍රීය දැන් ආරක්ෂණය පිළිබඳ දැන් උදාහරණයක් අපි අද දවසේ මම දැක්කා ලෝකේ සහ අපේ රට තුළ පව ඉතාමත්ම හොඳ මේ දැනුවත් කිරීම වැඩසටහන් ඒ වගේම මේ විනා ඒ වගේම මේ සතියක් පුරාවටම මේක සමුද්‍ර මේ වර්ල්ඩ් ඕෂන් වීක් කියලා සඳහන් කරන සත්‍යයක් වලට විවිධ වැඩසටහන් තිබෙනවා. ඉතින් මම හිතන්නේ මනුෂ්‍යයන්ට දැනුවත් වීමට දැන් හුඟක් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තරුණ පරපුර මේ දේවල් වලට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒ ගැන කියන්න තියෙන්නේ ඉතාමත් හොඳයි. තව ඉදිරියටත් ඉතින් ඇත්තට මේ විදිහට දැනුවත් කිරීම මේ දේවල් වෙනකොට තව ඉදිරියට යහපත් තත්ත්වයක් උදා වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව කියන්නේ ඉතින් අපි දූපත් රටක් කියන එකේදී අපි ගන්න ඕනේ ඒක සුභවාදී පැත්තට. ඒ කියන්නේ අපේ රටවට මුහුද. ඉතින් රටවට මුහුද තියෙනකොට මේක අර මේක වගේ සම්පත් ආකාරයක් මේකට අපිට යන්න තියෙන අවස්ථා ඇත්තටම තවත්
අපිට දැන් ශ්‍රී ලංකිකයන් වශයෙන් ගත්තොත් අපි මේ සම්පත් ආකරයෙන් ගන්න ප්‍රයෝජනෙ තමයි මදි නේද අපිට තියෙන ඒකට එක හේතුවක් ඉතින් අපිට තාක්ෂණික දැනුමේ අඩුපාඩුකුත් තියෙනවා ඉතින් ඒවත් එක්ක ගත්තාම පිරිසගේ නැඹුරුතාවය තියෙනවා මේ සඳහා මේකට සම්බන්ධ වෙන්නේ ඉතින් අපි ඒගොල්ලන්ට අවස්ථාව දීම තමයි සුදුසු වෙන්නේ ඊළඟට මම කෙටියෙන් කාලයත් අනිෂා මං කියන්න අහුව මගෙන් දැනන්නේ මේ ඇල්ගී වලින් හදන ආහාර කියලා නේද දැන් විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ මම ළමයිගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මේ ඇල්ගොලොජි පටන් ගන්නකොට මොකද අපි මෙච්චර දැන් ඇල්ගී කියන එක ගත්තාම ඇල්ගී කියන්නේ තාමත් මං කිව්වා 21st century වල හෙල්දි ෆුඩ් එක කියලා ඒත් ඇයි අපි එච්චර කන්නේ නැත්තේ මේක කියලා මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් දුලංජේ අපි ඇල්ගී අපි අතර දැන් අපේ රට වගේ රටක් ගත්තොත් දැන් මම ඒකට තව එක දෙයක් ඔයාට ඇඩ් කරලා කියන්නම් මේ දැන් ජපානය වගේ ගත්තොත් ජපානය චීනය වගේ රටවල ඉතාමත්ම දුරාතීතයේ ඉඳන්ම මේ මුහුදු ආහාර මුහුදු පැලෑටි වලින් හදාගන්න ආහාර අපි ඒවට ඒගොල්ලන්ගේ විශේෂිත නම් තියෙනවා වකාමි කොම්බු මේ වගේ නම් වලින් හඳුන්වනවා දැන් අර මුහුදු පැලෑටි ඒගොල්ලෝ සම්බන්ධ කරලා රයිස් වගේ දේවල් සම්බන්ධ කරලා යාලා ස්ටේපල් ෆුඩ් ප්‍රධාන ආහාරයේ විදිහට මේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි දැන් අපි මං කිව්වා අපි ශ්‍රී ලංකාව කියන්නේ මොකෝ? අද ඊක නෙමෙයි අපි ඉතිහාසයේ නම් අපි මේ මුහුද වටේ තියෙන රට. හැබැයි අපේ මේකට යම්කිසි අපි එච්චරම මේ ආහාර පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේකට හේතු වෙන්න පුළුවන්. ඇල්ගී වගේ දේවල් අපේ අය අතර ටිකක් ජනප්‍රියත්වය අඩුයි. දැන් දැන් යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් දැන් මම එක විශ්වවිද්‍යාලයේ ගත්තත් ළමයි දැන් අපි ওই විෂය වගේ කරලා ඉවරනකොට බොහෝ පිරිසකට අවශ්‍යයි. ආසයි ඒගොල්ලෝ මේ ඇල්ගී සම්බන්ධව මේ පරීක්ෂණ කරන්න. ඒක හරි මෙවැනි දැන් දැනුවත් කිරීම මේ දේවල් තියෙන නිසා. නමුත් අපි මේ දේවල් ටිකක් අඩුයි පාවිච්චි කරා. ඒකට හේතුව මම හිතන්නේ මේකයි ඒකෙදි දැන් ඒකට ඇත්තටම ප්‍රධාන හේතුව තමයි දැන් අපේ වගේ රටවල් ගත්තාම අපිට ගොඩබිම ඉතාමත්ම හොඳ ග්‍රීන් එන්වයරන්මන්ට් එකක් අපිට තියෙනවා. එතකොට ලීව්ස් වලින් අපිට ලැබෙන ප්‍රයෝජනය හුඟක් වෙලාවට අපි ගොඩබිම් පරිසරයෙන් ලබා ගන්නවානේ. එතකොට ඉතිහාසයේ දැන් ගත්තත් අපිට ඒක තියෙනවා. හැබැයි අපි දන්න අපි අහලා තියෙන ඉතාමත්ම දුරාතීතයේ ගත්තොත් නම් හැබැයි අපේ මුතුන් මිත්තන් මේ මුහුදු ආහාර මුහුදු පැලෑටි ඉතාමත්ම දිව්‍යමය ඖෂධ විදිහට මේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. අර කාලයත් සමග මේ දේවල් වියකිලා අර ගොඩබිම් පරිසරයේ තියෙන ශාක වලට එහෙම නැත්නම් අර ආටිෆිෂල් වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකට අපිට පොඩි යහපත් පැත්තකුත් තියෙනවා. අපිට ගොඩබිම් පරිසරවල මේ දේවල් හුඟක් තියෙන නිසා. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඇල්ගී වගේ තියෙන හානිකර තත්ත්ව තමයි අර ජලයේ තියෙන නිසා විසරණය ඒගොල්ලෝ අහිත කර දේවලුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේ තියෙන ඉතාමත් හොඳ ආහාර. එතකොට ඇල්ගී වලින් හදන්න පුළුවන් ආහාර ප්‍රධාන වශයෙන්ම අපි ඇල්ගී වලට ඇල්ගී කියන්නේ මුහුදු පැලෑටි ප්‍රධාන වශයෙන් වර්ග තුනක් අපි හඳුන්වනවා. ඒගොල්ලන්ගේ තියෙන chemicals ඒගොල්ලන්ගේ තියෙන වර්ණක අණු තමයි ඒක ප්‍රධාන වශයෙන්ම බෙදන්නේ. හරිත ඇල්ගී, green ඇල්ගී කියන එක, red ඇල්ගී, රතු ඇල්ගී වගේම දුඹුරු ඇල්ගී, brown ඇල්ගී කියලා. එතකොට මේකෙන් විශේෂයෙන්ම ඔය හරිත ඇල්ගී උල්වා උල්වා වගේ ස්පීසිස් ගත්තහම මුහුදු සලාද කියලා හඳුන්වන්නේ. මුහුදු සලාද කියන එකේ අදහසම එතකොට අපිට සලාද වගේ ඒ වගේ ආහාරවලට හදාගන්න මේ උල්වා එන්ටරෝමෝපා වගේ ස්පීසිස් ගන්න පුළුවන්. ඒ වගේම දැන් බ්‍රවුන් ඇල්ගී විශේෂයෙන්ම රෙඩ් ඇල්ගී ගත්තහම ඔය ඔයගොල්ලෝ අහලා ඇති ජෙලි අපි ජෙලි ආහාරයට ගන්න දේවල් තියෙන ඒවා හුඟක් වෙලාවට ඔය රතු ඇල්ගී වගේ විශේෂ වලින් තමයි ග්ලැසිලාරියා ජෙලිඩියම් වගේ ස්පීසිස් වලින් තමයි ඔය රතු ඇල්ගී ඒ වගේන් තමයි මේ අර ජෙලි එක හදන මේ ඒ කිමිකල් එක අරගෙන ඒ වගේ දේවල් හදන්නේ. ඒ වගේම කටට ගැලුණයි කට්ටියට ඔය ෆලූඩා වගේ ආහාර ගත්තහම ඒ වගේ වටත් ඔය ඇල්ගී වල තියෙනා වූ විශේෂිත කිමිකල්ස් ඒ දේවල් පාවිච්චි කරලා ඒ වගේ ආහාර හදන්න පුළුවන්. ඒ වගේ මම කිව්වා වගේ ඔය වකාමි කොම්බු ඔය කොරියාස් ෆිලිපීන්ස් වගේ රටවල විවිධ ආකාරයේ ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ආහාර තියෙනවා මේ ඇල්ගී වලින් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් අර සලාඩ් කියලා එක ගත්තා වුණත් ඒ වගේ ෆ්‍රෙෂ් විදිහට පාවිච්චි කරන ඒවාත් තියෙනවා. ඒ වගේම ප්‍රොසෙස් කරපු ආහාරත් තියෙනවා. ඒ වගේ දැන් ඇල්ගී වලින් හදන අනෙකුත් විශේෂිත ප්‍රොසෙස් කරපු ආහාර වර්ග තියෙනවා. දැන් අපි ලොකුවට අපි අතර ජනප්‍රිය නොවුනත් සමහර මම දැකලා තියෙනවා පරිශන මට්ටමේ හදලා තියෙන විවිධ ප්‍රෙස් කරපු ඒ වගේම ප්‍රොසෙස් කරපු ආහාර වර්ග තියෙනවා. වියලි ආහාර වර්ග තියෙනවා. ඒ වගේම ඔය ඒ වගේම දැන් ඔය අපේ ස්නැක්ස් කියන්නේ ක්‍රැකර්ස් කියන්නේ බිස්කට් ඒ වගේ දේවල් හදන්නත් මේ ඇල්ගී වගේ විශේෂ හුඟක් විතරට පාවිච්චි කරනවා. එහෙම ගත්තහම ඇල්ගී වලින් ඉතාමත්ම හොඳ ආහාර සෝස් එකක් කියලා
කියන්න පුළුවන්. බොහොම ස්තුතියි ලංකා මහත්මිය ඔබතුමියගේ පිළිතුරට. අපි ඊළඟට යොමු වෙනවා ආචාර්ය කල්පනි මහත්මිය වෙතට. අපි අද මම හිතනවා විධිමත් සාකච්ඡාවක් නිරත වුණා එක්ස්ප්‍රස් පර්ලනතුර ඊට පස්සේ මේ සාගරය සම්බන්ධ සාගර පරිසර පද්ධති ඊට පස්සේ මම කැමති ඔබතුමින්ගෙන් දැනගන්න මේ අපි අද මේ වැඩසටහන සිද්ධ කරන්නේ මේ ලෝක සාගර දිනේ නිමිත්තෙන් ඉතින් මේ ලෝක සාගර දිනේදී ඔබතුමියට මොකද්ද මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය सागर दिन थे ओशन लाइफ एंड लाइवलीहुड सागरे जीवित सह जीवन पाय अभी दुपत्म गुड़ जीवित जीवन पाय मे मुहूर्त आप गुड़क बंद लगे इतकोट मुखद अपट एक जीवन उपाय जीवित गेवा अपट मे मुद गुड़क ओण एक अपट दिन आप आहार अभी स्वगाने ऑक्सीजन कार्बन डाइऑक्साइड अवशेषण विविधाकार विविधाकार संपत्ति लगे संपत्ति पावच करना जीवित गेनिया विदेशी आदाय हेमदेटमी सागर पावच करना सागर अपे जीव गेनिया जीवन उपाय सागर करगन देना प्रयोजन 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 गण अपट अमतको अभी हितुन मे देव खाली नतीवेन्न ओवर एक्सप्लॉयटेशन अभी संपत्त मेकला विशेष मत्स्य कर्मांत्या जीवन उपाय पॉपुलेशन फिशिंग पॉपुलेशन अड़ी अपीट मे तेन संपत् खाली अड़वे मे सागर दिन गुडक दू डॉक्टर लंका क्यू आवागे अच्छा लंका क्यू आवागे अपे තරුණ කාරකර මේ වෙනුවෙන් ගොඩක් දැන් නියලිලා තියෙනවා ගොඩක් ඒගොල්ලෝ සටන් කරනවා මේ සම්බන්ධයෙන් ඉතින් මම කියන්නේ දැන් අපේ රටේ මේ කියන්නේ අපේ මේ සාගරය ආරක්ෂා කරගන්න මේ හැමදේම පටන් ගන්නනේ අපේ ගෙදර මුහුදට ගිහිල්ලා අපි මේ දේවල් කරනවා වගේම තමයි අපි කරන හැම දෙයකින්ම අපි කරන අපේ ජීවිතය ගත කරන මේ හැම දෙයකින්ම අපේ මුහුදට බලපෑමක් වෙනවා අපි දැන් කතා කරන ප්ලාස්ටික් මේක ලොකු ප්‍රශ්නයක් ඒක පටන් ගන්න අපේ ගෙදර ඉතින් එතකොට මේ දේවල් අපේ ගෙදර ඉඳන්ම අපි පටන් ගන්න ඕනේ सागर आरक्षा करवा अभी एक क्रियावट नाम अदवागे दवसक मट कि मे जीवित सह जीव अपे मे सागरे अपे जीवित सह जीवन पागल एक हमदाम त्यागा अभी अपे वेन्नो हम युतक इति अदवागे दवसक मट दिन तेन पनी एक अभी हेमो मेकला කටයුතු කරන්න ඕනේ මේක ආරක්ෂා කරගන්න ඒක අපේ පාලකීන්ට හරි තව අපි පරීක්ෂණ කරන අයට හරි ඒක එක්කෙනෙකුට අදාළ දෙයක් නෙමෙයි අපි හැමෝම එකතු වෙලා මේක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මම අද දවසේ මට දෙන්න තියෙන පණිවිඩය බොහොම ස්තුතියි ආචාර්ය කල්පනි මහත්මිය ඔබතුමියගේ පිළිතුරු සම්බන්ධයෙන් මම හිතනවා අපි මේ වෙලාවේ වැඩසටහනේ අවසාන භාගයට පැමිණලා තියෙන්නේ මොකද අපි තවදුරටත් ඉස්සරහට අපිට කතා කරගෙන ඕනතරම් දේවල් ඇති මේ සමාජයේ මේ දවස්වල බොහෝ දේවල් කතා බහ වෙනවා නමුත් අපිට කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන නිසා අපි වැඩසටහන මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මේ අද දිනේ අපි මේ වැඩසටහනේ තේමාව කරගත්තේ අපගේ සාගර ජීවයේ හෙට දවස එතකොට අපිට මම හිතනවා අපේ සාගර ජීවයේ හෙට දවසට කොයි වගේ ඉරණමක්වත් වේද අපගේ සාගර ජීවයේ මේ වෙලාවේ තියෙන කොතනකද කියන එක මේ කතා බහ හරහා සමාජයට ලබා දෙන්න පණිවිඩයක් සහ සමාජයට ඒ පිළිබඳව රූපණයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා
එතකොට අපි තවත් වැඩසටහනක් මේ වගේම හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. අද දිනේ මේ සාගර දිනේ මම හිතනවා මේ තේමාව කරගෙන තියෙන්නේ සාගරයේ ජීවිතය හා ජීවනෝපාය කියන තේමාව. මම හිතනවා ඒ තේමාව සහ මුලින්ම ඔබතුමා ඔබලාට ඒ පිළිබඳව දැනුමක් අද්දැකීම ලබා දෙන්න පුළුවන් වුණා කියලා. අපි තවත් මේ වගේම වෙබිනා වැඩසටහනකින් ඊළඟ දවසේ හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙබිනා වැඩසටහනත් YouTube ඔසේ ඔබට නරඹන්න හැකියාව තියෙනවා. මේ YouTube ඔසේ අපි ඔබලාට ලැබීමට සලස්වනවා. ඒ වගේම අද දින අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් දකුණු වනජීවි කලාපයේ සහකාර අධ්‍යක්ෂක චනසුර වීර මහත්මයා, ඒ වගේම සාගර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ලංකා ආචාර්ය ලංකා මහත්මිය, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව සහ පරිසර විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය කල්පනී මාරසිංහ මහත්මිය. ඉතින් මම ඔබ දෙදෙනාට අපේ හැෂ්ටැග් ආයතනය වෙනුවෙන් ස්තුතිවන්ත ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක මෙච්චර වෙලා සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාමට ස්තුති. මම අපිට පැහැදිලි මේ දිනවල අපි දන්නවා දේශගුණයේ තරම් යහපත් මට්ටමක නැහැ. නමුත් මේ දේශගුණයේ කාරණාත් එක්ක අපිත් එක්ක පැයකමාරකට අධික කාලයක් සම්බන්ධ වෙලා හිටියේ ඔබ සියලු දෙනාටම ස්තුති. නැවතත් මේ වගේම විධිම විදග්ද සාකච්ඡාවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. Awesome.